අවසරයි ස්වාමීන් වහන්ස අදත් සුපුරුදු පරිදි සසරෙන් නිවනට මාතෘකාව යටතේ 29 වන ධර්මදේශනාවයි ආරම්භ කිරීමට අපි දැන් සූදානම්ව සිටින්නේ මේ ධර්මදේශනා මාලාව මෙහෙයවුණු ලබන්නේ විචිත්ත ධර්ම කතික කහපොළසුවි සද්ධම්මා මහා විහාරය මරුදංකල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාම උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන්න අවසරයි තපෝවනයේ අරිය දජ ස්වාන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේ පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ අපේ ශාන්ති නායක ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන් මෙතෙක් ලබාගෙන ඇති දහම් දැනුමට තව කරුණු ටිකක් එකතු කරගෙන ඒ නිවැරදි අවබෝධය ලබා ගැනීම අදහසින් අපි මේ සූම් තාක්ෂණය හරහා ශ්‍රී ලංකාවේ වේලාවෙන් 2:30ට සෑම සුරාදා දිනකම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරින් වේලාව රාත්‍රී 7ට ලෝකීය පුරා විතර හරිනවා. විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඒක සියලු ධර්ම දේශනාවන් අවස්ථාවට සහභාගී වෙන්න අපහසු වෙච්ච අය බැරි වෙච්ච අය ඒ YouTube හරහා ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් අපි වාසනාවන්ත පිරිසක් හැටියට හඳුන්වන්න පුළුවන් මොකද අපි තන වාසනාවන්තයි මේ ධර්මය නැඹුරු වීම ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගැනීම තම වාසනාවන්ත කාර්යයක්. මොකද ලෝකේ නිවැරදි දහම් තියෙන එකයි සත්‍ය නම් එකයි සත්‍ය දෙකක් නෑ එකයි. බොරු මුසාවන් ලෝකේ වන තරම් තියෙන්න පුළුවන්. නමුත් සත්‍ය කියන්නේ එකයි. ඒකත් සත්‍ය කියන්නේ ලෝකේ පවතින දේ. ලෝකේ සිදුවෙන දේ. ඒක සිදුවෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. ඒ බුදු නුවණින් දැකලා ධර්මය අවබෝධ කරගෙන අපට පහදලා දුන්නා, පෙන්වලා දුන්නා. මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියන කාරණය. ඒක අවබෝධ කරගන්න තම තමන්ගේ නුවණින් තම තමන්ගේ නුවණට හසු වෙන ආකාරයට තම තමන්ගේ මානසික මට්ටම අනුව මේ ධර්මයන් බෙදලා වෙන් කළ බලන්න කියන කාරණේ අපට පැහැදිලි කරේ. යම්කිසි ඥානවන්ත කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, නුවණ තියෙන කෙනෙක් මේ අධ්‍යාත්මික ලෝකේ හා බාහිර ලෝකේ
අධ්‍යාත්මික ලෝකයේ කිව්වේ පංචස්කන්ධයට. ඒතර බාහිර ලෝකය. මේ කරුණ පිළිබඳව හොඳට බෙදලා වෙන් කරලා ඒ සියුම් ධර්මතාවයන් තමගේ මනසට හසු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන් මොනතරම් සත්‍යද මොනතරම් දුරට ප්‍රායෝගිකද ඒකේ වටිනාකම මෙලක් නියම කරන්න පුළුවන්ද කියන කාරණය පැහැදිලි වෙනවා තේරෙනවා අවබෝධ වෙනවා ඒ උතුම් දහම අමිලයි මෙලක් නියම කරන්න බෑ ඒ දහම දහම ශ්‍රේෂ්ඨයි ඉතින් බුදුවරෙක් ලෝකෙ පහළ වෙන්න ඕනේ ඒ ධර්මය අපට දායාද කරන්න ආමිෂයට දායාද වෙන්නේ නැතුව ධර්මයට දායාද වෙන්න කියන කාරණේයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ. ඒකෙන් කිව්වේ නෑ කවදාවත් බුද්ධ පූජාවක් තියන්න එපා, බෝධි පූජාවක් තියන්න එපා, බුද්ධ වන්දනාවක් කරන්න එපා කියන කාරණේ කිව්වේ නෑ. නමුත් ඊට වඩා වටින දේ ධර්මයට ධර්මයම දායාද කරගන්න. ආමිෂයට දායාද වෙන්න එපා. මලින් පුදන කෙනා මා පුදන්නේ. පිළිවෙතින් පුදනවා නම් යමා පුදනවා. මගේ දහම ප්‍රායෝගිකව තම තමන්ගේ ජීවිතය වලට සම්බන්ධ කරගෙන ඒෙන් පුදනවා නම් තථාගතයන් වහන්සේක තමයි ඉහළම පිළිදීම. 84,000ක් මල් පූජා කරවත් බුදුරජාණන් වහන්සේ ඒක වර්ණනා කළේ නැහැ. ඒක එපා කිව්වෙත් නැහැ. අපට ත්‍රිවිධ චෛත්‍යයක් අනුදැන වදාලා ශාරීරික, උද්දේශික, පාරිභෝගික කියලා ඒ අපට කුසල් දහම් පින් දහම් සිදු කරගන්න තම තමන්ගේ මානසික මට්ටම අනුව මොකද සෑම කෙනෙක්ම තම බෑ මේ භවයේ සෝවාන් වෙන්න, සක්‍රදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, අරිහත්ත්වයට යන්න සෑම කෙනෙකුටම බෑ. ඒ සඳහා සුදුසු පිරිසක් අදත් ලෝකේ ඉන්නවා. ඒකට සුදුසුකම් අපි ළඟම තියෙන්න ඕනේ. ඒ සුදුසුකම් පිළිබඳව මම කරුණු කාරණා පැහැදිලි කරලා තියෙනවා. රූපය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් තමයි සුදුසුකම. වේදනාව බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් සුදුසුකම. සංඥාව බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් ඒ සුදුසුකමක්. සංස්කාරයන් බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් ඒක සුදුසුකමක්. විඥාණය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් ඒක සුදුසුකමක්. මොකටද? සියලු දුක් නිමාවටපත් කරන්නට තාවකාලික වශයෙන් නෙමෙයි සදාකාලික වශයෙන් සදහටම දුක් නිවන් ඒකත් ඒකට අපි මේ ධර්මතා පහ බෙදලා වෙන් කරලා බලන්න සුදුසුකම් අපිට තියෙනවා නැත්තේ මන්ද බුද්ධි කායට නැහැ ඒ වගේම කෙලස් වලින් ආවරණය වෙලා කර්ම වලින් ආවරණය වෙලා විපාක වලින් ආවරණය වෙලා තියෙන අයට බෑ අනිත් ඕන කෙනෙකුට පුළුවන්. මේ පිළිබඳව විස්තර මම පසුගිය දේශනාවල සිද්ධ කරලා තියෙනවා. අපි ගිය සතියේ කතා කළේ ඥාන හතරක් පිළිබඳව. 73ක් ඥාන අතරින් අපි පැහැදිලි කරා 67ක් සාධාරණයි අපිට. 6ක් අපිට අසාධාරණයි. ෂඩ් අසාධාරණ ඥාන ඒවා සියලු බුදුවරයන් වහන්සේලාට විතරයි. 67ක් අපට උපදවන්න පුළුවන්. එහෙනම් මේ ඥාන අපි කීයක් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ තථාගතයන් වහන්සේ උපදවාගත් ඒ ඥාන වලින් අපි කීයක් උපදවාගෙන තියෙනවද? අධිගමයන්ට මාර්ගඵලයන්ට පත් වෙන්නට එන් කීපයක් ප්‍රමාණවත් වෙනවා. 67ම නෑ ඕනේනේ. එන් කීපයක් ප්‍රමාණවත් වෙනවා. එහෙනම් අපි හතරක් දිය සතියේ කතා කළා. ඉතින් ඔයත් අවස්ථාවේදී ප්‍රකාශ කළා සුතමේ ඥානේ නම් තියෙනවා කියලා. ඔව් ඒක අපි දන්නවා. ලෝකේ පුරා විශාල පිරිසක් මේ ධර්මය ශ්‍රවණය කරනවා. එක ධර්ම දේශනාවක් නෙමෙයි. දවසකට ධර්ම දේශනා කීපයක් ශ්‍රවණය කරන අය ලෝකේ ඉන්නවා. සතියකට මාසෙකට නිරන්තරයෙන් ධර්මය ශ්‍රවණය කරන පිරිස් ඉන්නවා.
එතුලින් ඕන් සුතමේ ඥානෙ උපදවාගෙන තියෙන අපි දැන්. හැබැයි ඒක සම්පූර්ණම නෙමෙයි. ඒකෙන් යම් ප්‍රමාණයක් එයාහලා දැනගෙන ඒවත් තමන්ගේ බුද්ධියට ගෝචර කරගෙන ඒ අනුව තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්න සුතමේ ඥාන. තමන්ට තියෙන බව තමන් දන්නවා. එයා සුධර්මයට අනුව සංවර වීමත් පිරිසකට තියෙනවා. ඒ තමයි සීලමේ ඥාන. කයයි වචනයයි සංවරයි. රහතන් වහන්සේ තමයි මනස සංවරයි සම්පූර්ණයි. අනාගාමීයට තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා මනසේ. සම්පූර්ණම සංවර වෙලා නැහැ. සක්‍රදාගාමීයටත් තියෙනවා. කාමරාගය පටිගයයි රූපරාග රූපරාග මාන උද්දච්ච විච්ඡා කියන ඒ ධර්මතා ටික සක්‍රදාගාමී පුච්චරයටත් තියෙනවා. සෝවාන් පුච්චරය සෝවාන් පුච්චරය සංයෝජන තුනක් නැසුව එයටත් තියෙනවා. එනං මනස හරියටම සංවර රහතන් වහන්සේ, පසේ බුදුවරයන් වහන්සේ, ලෞතර බුදුරජාණන් වහන්සේ නික්ලේශී නැවත සිත අපිරිසිදු වෙන්නේ, සිත දූෂ්‍ය වෙන්නේ, සිත කිලිටි වෙන්නේ. සිත කිලිටි වීම, සිත දූෂ්‍ය වීම තරම් විනාශයක් තවත් ලෝකේ නැහැ. ඒ තමයි ලොකුම විනාශය. ඒ තමයි ලොකුම විනාශය. ඒ නිසා රැක ගන්න ඕනේ සිත. ආරක්ෂා කර ගන්න ඕනේ සිත. රකින්න ඕනේ සිත කියන කාරණය මම පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් අපි ඒ සඳහා වෙරවඩන්න ඕනේ, ඒ සඳහා උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා මහන්සි ගන්න ඕනේ. සීලමේ ඥානය. ඒ සීලයෙන් සිට එකඟ කිරීමේ ඥානය. සමාධි භාවනාවේ ඥානය. සමාධි භාවනාව. ඒකට සමාධි භාවනාව තුළින් සිත සමාධි කරගත්ත බව Taman නුවණින් දැනගන්නවා. අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ බෙදලා වෙන් කළ බැලීම තුළ සමාධි. නැත්නම් කාය අනුපස්සනාවට අයිති කොට අපි ඒක රූපස්කන්ධය බෙදලා වෙන් කළ බලන ඒ තුළින් සිත සමාධිගත කරන්න පුළුවන්. සිත ඒකාග්‍රතාවය. ඒතර ඒ සඳහා අපට සීලය උපකාර කරන. සීලය ප්‍රත්‍ය වෙන. ඒ සමාධි භාවනා මේ ඥානිය. ඊට පස්සේ උපදවා ගන්න ඥානිය තමයි ධම්මටිසි ඥානිය. ඒ කියන්නේ දවසේ වැඩි වෙලාවක් ධර්මයේ තුල මනස පවත්වන. ඒ කියන්නේ වර්තමානයේ සිදුවෙන ක්‍රියාව සිත නැඹුරු කරලා තියෙනවා. සිත එතනට හරවලා තියෙනවා. වර්තමානයේ සෑම මොහොතකම සිදුවෙන ක්‍රියාවට සිත නැඹුරු කරලා තියෙනවා නම් එයා දකිනවා ප්‍රත්‍ය ධර්මය හා ප්‍රත්‍යෝපන්න ධර්මය. ඒක තමයි ධම්මටිච්ච ඥානය. ප්‍රත්‍ය දකිනවා ප්‍රත්‍යෝපන්න ධර්මය දකිනවා. ඒකට ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්මය. ප්‍රත්‍යෝපන්න කිව්වේ උපකාරයෙන් උපන් ධර්මය. ඒක නිදාගෙන ඉන්න වෙලාව හැර අනිත් සෑම වෙලාවකම දකින්න පුළුවන්. ඒකට කාලයක් වෙන් කරගෙන පැත්තක වාඩි වෙලා එහෙමම තවශ්‍ය නැහැ. දැන් මේක පැහැදිලි කරනවා. ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න ධර්මයේ දැකීමයි ධම්මටිති ඥානය. ප්‍රත්‍ය කිව්ව උපකාර ධර්මය. එයින් උපන් ධර්මයේ දකිනවා වර්තමානයේ මේ මොහොතේ දකිනවා. ඒ මොහොතේ දකිනකොට සිත එතන නැවතිලා ඉවරයි. සිත එතන තැන්පත් වෙලා ඉවරයි. සිත එකඟ වෙලා ඉවරයි. බාහිර අරමුණු වලට යන්න වෙලාවක් නැහැ. අපි හරියට තියන්න ඕනේ. හරියටම ප්‍රත්‍ය දකින්න ඕනේ. හරියටම ප්‍රත්‍යෙන් උපන් ධර්මය දකින්න ඕනේ.
ප්‍රත්‍යෙන් උපන් ධර්මයට ප්‍රත්‍යෝපන්න කිව්වා. උපකාර කරන ධර්මයට ප්‍රත්‍ය කිව්වා. දැන් බලන්න අපේ ශරීරේ ඉන්ද්‍රියන් හයක් තියෙනවා. ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්, පහසෙන් අවබෝධ කර ගන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මයන් හයක් තියෙනවා. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඇස, කන, නාසය, දිව, ශරීරය හා සිත. හයක් තියෙනවා. දැන් අපි බලනවා ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න. එතකොට වර්තමානයේ මොහොතේ කොහොමද මේක සිද්ධ වෙන්නේ? ප්‍රත්‍ය. මෙන්න බලන්න ඊටම පහස්යෙන් පටන් ගන්න පුළුවන්. කොහොමද? ඇස ඉදිරියෙන් කියන රූපයක් ඇසට ස්පර්ශ වෙනවා. එතකොට සලායතන පත්‍ය පස්ස කියන ධර්මතාවය තමයි අවබෝධ වෙන්න ඕනේ. සලායතන පත්‍ය පස්ස. සලායතන ආයතන 6. ආයතන 6ක් ප්‍රත්‍යයි ස්පර්ශයට. මේක ලෝකෙ කිසි කෙනෙකුට හේතු සාධක ඇතුව මේක මෙහෙම වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. එහෙනම් ඒන් එකක් ඇස. සලායතනෙන් එකක් තමයි ඇස, චක් ආයතන. ඇසට රූපයක් ස්පර්ශ වෙනවා. ඒකට තමයි දකින්න උපකාර ධර්මය මොකද්ද කියලා. ඒතර ප්‍රත්‍ය ධර්මය දකින්න. උපකාර ධර්මය. රූපයක්. ඒ දෙක නිසා උපන් ධර්මය දකින්න. ප්‍රත්‍ය උපන්න. ප්‍රත්‍යෙන් උපන්න. එතකොට බලන්න ආත්ම දිට්ඨිය, සකාය දිට්ඨිය කියන ධර්මතාවය සිතෙන් අයින් වෙනවා. ඒ කොහොමද අයින් වෙන්නේ? ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්ම. උපකාරයෙන් උපන් ධර්මය දකින්න. ඒතර උපකාරය තමයි ඇසයි රූපයයි. හා. ඇසයි රූපයයි. එතකොට ඇසයි රූපයයි ප්‍රත්‍යයයි ප්‍රත්‍යයෙන් උපන් ධර්මය රූප පිළිබඳව දැනගැනීමේ සිත. දැන් වර්තමානයේ සෑම මොහොතකම සිද්ධ වෙනවනේ. නිදාගෙන ඉන්න මොහොත හැර, නිදාගෙන ඉන්න කාලය හැර අනිත් සෑම වෙලාවකම සිද්ධ වෙනවා. එතකොට භාවනාවට වෙලාවක් ඕනේද? තැනක් ඕනේද? හා කොහට හරි යන්න ඕනේද? ප්‍රත්‍ය හා ප්‍රත්‍යයෙන් උපන් ධර්මය දකින්න. එතකොට අපි ඕනනම් ඒ චක්කායතනෙ එහෙම නැත්නම් ඇසටත් ප්‍රත්‍ය දකින්න වර්තමානයේ. ඒකරසත් තත්ප්‍රත්‍යය තියෙනවා. ඒ කියන්නේ උපකාර වෙච්ච ධර්මයක් තියෙනවා. ඔයත් දැන් ඒක හොඳට දන්නවා. හැබැයි ප්‍රායෝගික නැති නිසා තාම මනසේ සටහන් වෙලා නැහැ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. සනේන් ගන්න පුළුවන්. විදර්ශනා ඥානය අතිශය වේගයෙන් මේ කරුණ තුල පතුරවන්න පුළුවන්. හැබැයි ඒකට ප්‍රායෝගික පුහුණුවක් ඕනේ. නැතුව බෑ. තර ශනේම දකින්න ඇස කියන ධර්මතේ ඇස කියන්නේ මොකද්ද කියලා දැන් ඔය කට්ටියට මම ආයි කියන්නේ හොඳට දන්න ඇස කියන්නේ මේ කතා කරන්නේ මොකද්ද කියලා. සුද්දාශ්‍රය කලාපය ගැන කතා කරන්නේ. ඒතකොට ඒකට ප්‍රත්‍ය ධර්මය කම්ම චිත්ත ඍතු ආහාර. ශනේන් විදර්ශනාව ශනේන් පැතිරෙනවා. විදර්ශනා ඥානය, විදර්ශනා ප්‍රඥා. ඒතකොට ඒ සතර මහා භූතයන්ටත් ප්‍රත්‍ය දකින්නවා. ඒතකොට ඒක ප්‍රත්‍ය මොකද්ද? කම්මචිත්ත ඍතු ආහාර. ආ. එතකොට අර ඇස කියන සතර මහා ධාතුන් ඵලය හැටියට දකිනවා. ප්‍රත්‍යෙන් උපන් ධර්මය හැටියට දකිනවා. ප්‍රත්‍ය ධර්මය දකිනවා. එතකොට ඒකම ගන්නම ඒකට බාහිර රූපයක් ස්පර්ශ වෙනවා. එතකොට සලායතන පත්‍ය පස්ස. සලායතන ප්‍රත්‍යය ස්පර්ශයට. එතකොට එතනින් දකිනවා ප්‍රත්‍ය ධර්මය දකිනවා ප්‍රත්‍යෙන් උපන් ධර්මය දකිනවා. එතකොට ඇසයි රූපයයි නිසා හටගන්න සිත දකිනවා ප්‍රත්‍ය හැටියට දකිනවා ඇසයි රූපයයි ප්‍රත්‍යෙන් උපන් ධර්මය හැටියට දකිනවා රූප පිළිබඳව දැනගැනීමේ සිත චක්කු විඥානේ.
සැනෙන් විසිරවන්න සිත. හැබැයි හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. නිවැරදි සිහියක් ඕනේ. නිවැරදි සිහියට කියව සම්මා සති. නිවැරදි චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. ඒකට කියව සම්මා සමාධි. චිත්ත ඒකාග්‍රතාවයක් නැතුව මේක දකින්න බෑ. ඇයි? අපි මේ ධර්මතා තුන ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න කියන ධර්මතා තුන වර්තමානයේ මොහොතේ ඒ මොහොත සිත තියන්නේ. සිත තියලා තියෙන්නේ. ඒතර බාහිරට යන්න බෑ. බාහිරට යන්න බෑ. ඇයි යන්නේ නැත්තේ? සිහිය බලවත්. බලවත් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. සිහිය අතිශය බලවත්. ප්‍රත්‍ය ධර්මය දකින්න ප්‍රත්‍යෙන් උපන් ධර්මය දකින්න. ධම්මටිති ඥානිය. ධර්මය තුළ පවතින. ඒක හොඳට ප්‍රායෝගිකව පුහුණු කරන්න පුහුණු කරන්න පුහුණු කරන්න නැවත 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 සිතේ හොඳට සටහන් කරගන්න සිතට අනුගත කරගන්න 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 විදර්ශනා ප්‍රඥාව අතිශය වේගෙන් අතිශය තියුණු ලෙස අතිශය වේගෙන් මේ ධර්මතාව ටික සැනෙන් පේනවා. ඒකම තමයි සෝවාන් කියන්නේ. හේතුඵල කර ප්‍රත්‍ය දකින්න ප්‍රත්‍යෙන් උපන් ධර්මය දකින්න. ඇසටත් ප්‍රත්‍ය දකින්න. ඒතර ඇස දකින්නේ ප්‍රත්‍යෙන් උපන් ධර්මයක් හැටියට. ඒතර ඒකයි බාහිර රූපය අරන් දකින්න ප්‍රත්‍ය ඒක ප්‍රත්‍ය ධර්මයක් හැටියට දකින්න. චක්කු විඥානය ප්‍රත්‍ය උපන් ධර්මයක් හැටියට දකින්න. අපි අවස්ථාවේ දැනගන්නත් ඕනේ අවස්ථාවේ දැක ගන්නත් ඕනේ. අතිශය වේගයෙන් සිදුවෙන නිසා මේක තමයි සත්ත පුජ්‍යල සංඥාව අනුගත කරගෙන ඉන්නේ බැසගෙන ඉන්නේ ඒක ග්‍රහණය කරගෙන ඉන්නේ ඒකයි කඩලා බිඳලා වෙන් කළා බලන්නේ ඒයි බලන්නේ මේ පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් නේ එනිසා පේන්නේ එනිසා දකින්නේ නැවත නැවත මමත්වයට වැටෙනවා නැවත නැවත ආත්ම දික්තියට වැටෙනවා නැවත නැවත සක්කාය දික්තියට වැටෙනවා බලන්න ප්‍රත්‍ය ධර්මයක් නැද්ද ප්‍රත්‍යෙන් උපන් ධර්මයක් නැද්ද උපකාර ධර්මයක් තියෙනවා ඒ උපන් ධර්මයක් තියෙනවා කොහොද නැහැ කියන්නේ එතකොට අපිට පෙර භවයට ගිහින් බලන්න පුළුවන් එතනදි ප්‍රත්‍ය දකින්නවා එතනදි ප්‍රත්‍ය මොකක්ද කර්මයයි එතකොට ඒකටත් ප්‍රත්‍යයක් දකින්න අපි. ඒකටත් උපකාර ධර්මයක් දකින්න. ඒින් උපන් ධර්මයක් දකින්න කර්මයේ හැටියෙ. ප්‍රත්‍යෝපන්න ධර්මයේ හැටියෙ. ඒ තමයි අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයි. ඒ ප්‍රත්‍ය ධර්මයෙන් ප්‍රත්‍යෙන් උපන් ධර්මයේ දකින්න කර්මයයි. ඒ හතරම ප්‍රත්‍යයන් හැටියට දකින්න ඒින් උපන් ධර්මයේ දකින්න ඒින් උපන් ධර්මයේ හැටියට දකින්න සක්කායතනයි. අස එතකොට අස කියලා කතා කරන්නේ සුද්දස්සෙක් කලපිට. එතකොට දකින්නේ මොකක්ද? ප්‍රත්‍ය දකින ප්‍රත්‍යෙන් උපන් ධර්මයේ දකින. වර්තමානයේ දකින එසණියෙන් එසණියම දකින වර්තමාන. කමචිතීර්තෝ ආහාර දකින ප්‍රත්‍ය එන් උපන් ධර්මයේ සණයක් පාස උපන් ධර්මයෙන්. එසණමති සුද්දස්සෙක් කලපිට. ඒ සුද්දාෂ්ටක කලාපයේ බාහිර සුද්දාෂ්ටක කලාපයක් රූප වශයෙන් ඉදිරිපත් වෙනවා ස්පර්ශය. එතකොට සලායතනය ප්‍රත්‍ය ස්පර්ශයට. ආයතන ප්‍රත්‍ය ස්පර්ශයට. එතකොට ආයතන ප්‍රත්‍යය එන්නු පදර්මය තමයි ස්පර්ශය. චක්කායතනය එහෙම නැත්නම් ඇස එහෙම නැත්නම් ඒ සතර බහ භූතය නැත්නම් ස්පර්ශය සිද්ධ වෙන්නේ බෑ. පුළුවන් ද සිද්ධ වෙන්නේ? බැහැ. හොඳට සිත මෙහෙවන්නකෝ. හොඳට සිත මෙහෙවන්න. අතීතයයි වර්තමානයේ අනාගතයයි පිළිබඳ හොඳට මෙහෙවන්න. ප්‍රත්‍ය ධර්මය දකින්න ප්‍රත්‍යෙන් උපන් ධර්මය දකින්න. එහෙම නෙමෙයිද වෙන්නේ? අපි මේකට අර සම්මා සතිය චිත්ත ඒකාග්‍රතාවය හරියට ඕනේ. අන්දට ඒ කියන්නේ ප්‍රායෝගිකව මේ අවස්ථාවේ සිද්ධ වෙන දේ දකින්නේ. එතකොට මොකද දකින්නේ?
හේතු ප්‍රත්‍ය. මම හදන්නේ ඔකට ඉස්සරහට ගෙනියන්න සෝවන් කරලා ඉවරලම. නැත්නම් වැඩන්නේ. බණ ධර්ම දේශනා 28යි මේ 29 වෙනි එක. තාමත් මුකුත් වෙලා නැන්නේ. මේක දකින්න බලන්න මෙහෙම නෙමෙයිද වෙන්නේ කියලා. එහෙමමයි වෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයි මනසට. එතකොට එයාලා බලනවා. හරි අපි ප්‍රත්‍ය අයින් කරොත්. අපි උපකාරය අයින් කරොත් මොකද වෙන්නේ? උපකාරය අයින් කරොත් ඵලය වැටෙනවා. ඒකත් දකින්නවා. එතකොට ඇසයි රූපය නිසා චක්කු විඥානේ නම් ඇසයි රූපය නැත්තම් කවදාවත් හදන්න බෑනි චක්කු විඥානේ. එහෙනම් ඵලය නෑ. ඵලේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ප්‍රත්‍ය ධර්මයෙන් ප්‍රත්‍යපන්න ධර්මය. ප්‍රත්‍ය අයින් කරොත් අනුප්පන්න. හදන්න බෑ. උපදින්නේ. සකස් වෙන්නේ. එහෙනම් වර්තමාන එකට හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ කමචිත්ත ඍතු ආහාර පෙර භවයේ කර්මයයි. එහෙනම් වර්තමාන භවයේත් අපි කර්මයක් හැදුවොත් ඒ කියන්නේ ප්‍රත්‍යක් ඒ කියන්නේ උපකාරයක් හැදුවොත් උපකාරයෙන් උපන් ධර්මයක් ප්‍රත්‍යෝපන්න ධර්මයක් අනිවාර්යෙන් හැදෙනවා. ඒ කියන්නේ ඇසක් කට ගන්නවා. ඇසක් නෙමෙයි සුද්දස්ත කලාපේ හැඩයක් හැදෙනවා. ප්‍රත්‍යයන් කරොත් ඒ තමයි කර්මක්ෂය ඥාන කියන්නේ. කර්මේශය කරනවා. කර්මේශය කරා. ඒ කියන්නේ ප්‍රත්‍ය උපකාර උපකාරයෙන් කරනවා. උපකාරයෙන් කරාම උපකාරයෙන් උපදවන්න බෑ. ඒ උපකාරය නෑ. ඒ උපකාරය නැත්තම් උපදවන්න බෑ. නියුණා. අන්න දැක්ක ලස්සනට. හේතු ප්‍රත්‍ය ලස්සනට දැක්කා. පැහැදිලිව දැක්කා. පිරිසිදුව දැක්කා. නෑ දොර එතන ඉන්නත් ඔන්න බලනවා අපි. ඒ චක්කු විඥාණය දැන් ස්පර්ශය දැක්කා. රස දැක්ක රූපයක් දැක්කා. දැන්. දැන් ඊට පස්සේ විඳිනවා. දැන් විඳීම ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ප්‍රත්‍ය දකින්නවා. ස්පර්ශයයි. ඒ උපන් ධර්මයයි. ඒ උපන් ධර්මය කියන්නේ ඒක ප්‍රත්‍යෝපන්න උපකාරයෙන් හැදිච්ච ධර්මතාවයක්. වේදනාව. මොනද? දැන් එතකොට අපි විඳීම දුකක් නේ හිතේ. එහෙනම් අයින් කරන්න ඕනේ ප්‍රත්‍ය ධර්මයේ ස්පර්ශය. ස්පර්ශ ධර්මය අයින් කරන්න බෑ. ආයතන හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක ආයතන ටික අයින් කරන්න බෑද? නාම රූප දෙක ක්‍රියාත්මක වීමෙන් වැඩුණා. දැන් නාම රූප දෙක ක්‍රියාත්මකයි. ඒක පටන් ගත්තේ ප්‍රසන්දි විඥාණය. එහෙනම් වර්තමාන භවයට එතකොට ප්‍රත්‍ය දකින්න ප්‍රත්‍යෙන් උපන් ධර්මය දකින්න. එතකොට ප්‍රසන්දි විඥාණය දකින්න. ඒ ප්‍රත්‍යෙන් උපන් ධර්මය හැටියට දකින්න ප්‍රත්‍ය ධර්ම හැටියට දකින්න කර්මයයි පෙර භවයේ. එතකොට ඒක ප්‍රත්‍ය උපන් ධර්මයක් හැටියට දකින්න ඒකට ප්‍රත්‍ය දකින්නවා අවිද්‍යාව තන්න උපදාන. එහෙනම් අවිද්‍යාව අපි අයින් කරන්න. ඒ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්නේ. එහෙමනම් ඒකට ප්‍රත්‍ය වෙච්ච ධර්මය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙච්ච ධර්ම ආශ්‍රවයි. කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ඛ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්ද්‍රාගය. හරි අපි ප්‍රත්‍යයෙන් කරනවා. උපකාර ආය උපකාර කරන්න අපි දෙන්නේ. ඒතර ප්‍රත්‍ය අයින් කළොත් එහෙනම් ආශ්‍රව නෙමෙයිද අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ. අවිද්‍යාව චුට්ටක් හරි තියෙනවා නම් ආශ්‍රව ඒ ප්‍රමාණයටම තියෙනවා. ශාස්ත්‍රක්‍ය ඥානය සියලු ආශ්‍රවයන් සියබව තමම දැනගත්තා නම් ඒකම තමයි විද්‍යාව. එතනින් එහාට විද්‍යාවක් නැහැ. කලියොත් කටලි ඉවරයි. සියල්ල අවසන්. අවිද්‍යාව ප්‍රත්‍ය හැටියට දකිනවා ප්‍රත්‍යෙන් උපන් ධර්ම හැටියට දකිනවා සංස්කාරය. පුඤ්ඤාபிසංකාර පුඤ්ඤාபிසංකාර අනිජ්ජාபிසංකාර. ඒකම ප්‍රත්‍ය හැටියට දකිනවා ඒන් ප්‍රත්‍යෙන් උපන් ධර්මය ප්‍රත්‍ය උපන්න ධර්ම හැටියට දකිනවා ප්‍රසන්න විඥාන. ඒකම ශණයෙන් දකිනවා
ප්‍රත්‍ය ධර්මයේ හැටියට හේනුපන් ධර්මයේ හැටියට දකිනවා නාම රූප. ඒකම දකිනවා ප්‍රත්‍ය හැටියට හේනුපන් ධර්මයේ හැටියට දකිනවා ආයතන ටික. බලන්නකො මේ වර්තමානයේ මේ මොහොත නෙමෙයිද දැන් මේ මොහොත නෙමෙයිද ඔය සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට ඒකම දකිනවා ප්‍රත්‍ය හැටියට උපකාර ධර්මයේ හැටියට හේනුපන් ධර්මයේ හැටියට දකිනවා ආයතන ටික. නැවත මේකම ප්‍රත්‍ය ධර්මයේ හැටියට දකිනවා හේනුපන් ධර්මයේ හැටියට දකිනවා ප්‍රත්‍යෝපන්න ධර්මයේ හැටියට ස්පර්ශය. ස්පර්ශය ශනේ දකිනවා ප්‍රත්‍ය ධර්මයේ හැටියට හේනුපන් ධර්මයේ වේදනාව. ඒකම ප්‍රත්‍ය හැටියට දකිනවා හේනුපන් ධර්මයේ හැටියට දකිනවා තෘෂ්ණාව ඇලෙන ස්වභාවය සිත. ඇලෙන ස්වභාවය ඒකම ප්‍රත්‍ය හැටියට දකිනවා නැවත සනේ. ඒකම නැවත දකිනවා ප්‍රත්‍ය හැටියට. හේනුපන් ධර්ම හැටියට දකිනවා උපාදානිය. උපාදානිය. සනේ ඒකම ප්‍රත්‍ය හැටියට දකිනවා. උපකාර හැටියට දකිනවා ප්‍රත්‍ය හැටියට දකිනවා. හේනුපන් ධර්ම හැටියට දකිනවා කර්ම භවය. උපාදානිය නිසා කර්ම කරන. කර්ම සකස් වෙන ආකාරය දකිනවා. ඒකම ප්‍රත්‍ය හැටියට දකිනවා. ප්‍රත්‍යපන්න ධර්ම හැටියට දකිනවා උපත්ති භවය. උපපති භවේෂණයෙන් දකිනවා ප්‍රත්‍ය හැටියට හේනුපන් ධර්මයේ හැටියට දකිනවා ඡාතිය පහල කරලා දුන්නා. ඒකම ශණයෙන් දකිනවා ප්‍රත්‍ය හැටියට හේනුපන් ධර්මය ජරා මරණ ශෝක පරිදේව. දැන් උපන් ධර්ම මොනවාද? ප්‍රත්‍ය ධර්ම මොනවාද? කනයි බාහිර සබ්දේ. දැන් එතකොට ද අපි වේදනාව ගත්තා. තව එකක් තියෙනවා. සංඥාව. සංඥා චක්කු සම්පස්සජ සංඥා. චක්කු කියන්නේ ඇසට. එතකොට මේක ප්‍රත්‍ය ධර්මයක්. එක වෙලාවකට. හැබැයි එක වෙලාවකට ප්‍රත්‍යෙන් උපන් ධර්මයක්. මොහතකට ප්‍රත්‍ය ධර්මයක් මොහතකට ප්‍රත්‍යෙන් උපන් ධර්මයක් මොහතකට ප්‍රත්‍ය ධර්මයක්. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් උපන් ධර්මයක් ඇස මොහතෙන් දකින ප්‍රත්‍ය ධර්මයක්. මොකටද? බාහිර රූපයක් ස්පර්ශයට. එයා උදව් උපකාරය. ඒතර ඒ සම්බන්ධතාවය සනේන් දකිනවා ප්‍රත්‍ය ධර්මයක් හැටියට එයින් උපන් ධර්මයක් හැටියට දකිනවා සංඥාව. වේදනාව ගන්නත් පුළුවන්. තන වේදනාව විශ්ල අරගෙන අපි ඉතල කිව්වන්නේ වේදනාව. ඒතර වේදනාව ගන්න විදිම. ඒතර චක්කු සම්පස්සජා වේදනාව. ඒතර ප්‍රත්‍ය ධර්මය දකිනවා ප්‍රත්‍යෙන් උපන් ධර්මය දකිනවා. ඒතර චක්කු සම්පස්සජා සංඥා. එතකොට ප්‍රත්‍ය ධර්මය අසනමිත සුද්දාෂ්ට කලපේ බාහිර රූපේ කර්ණ තුන එකතු කර චක්ක විඥානය කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා හඳුනා ගන්නවා. ඒතර ස්පර්ශය දකින ප්‍රත්‍ය හැටියට එින් උපන් ධර්මය හැටියට දකින සංඥාව රූප සංඥාව. රූප හඳුනාගatti ඒ හඳුනා ගැනීමේ සිතක් කොහොමද හැදුනේ? එතකොට ප්‍රත්‍යයෙන් උපන් ධර්මය දකිනවා. ප්‍රත්‍ය ධර්මය දකිනවා. එතකොට ඒකම ඒට ඒක ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකිනවා. ඒකට ප්‍රත්‍ය දකිනවා. එතකොට ස්පර්ශයට ප්‍රත්‍ය. සක්කායතනිය. ඒ කියන්නේ සුදස්ස කළාපේ. දැන් පැහැදිලිද? තේරෙන්නේද? එතකොට මේ සංඥාව හටගන්නේ ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයන් හැටියට වර්තමානයේ මොහොතේ සිදුවෙන දෙයක් නෙමෙයිද? වර්තමානයේ මොහොත සිදුවෙන්නේ ධම්මටිච්ච ඥානයයි. මනාව සිත විසිරුණා. ප්‍රත්‍ය ධර්මය දකින්න මනාව සිත විසිරුණා. ප්‍රත්‍යෝපන්න ධර්මය දකින්න මනාව සිත විසිරුණා. ඒක ඔය මොහොතේ කරන්න පුළුවන් එකක් නේ. ඇහැරිලා ඉන්න ඕන වෙලාවක කරන්න පුළුවන්. පුළන්නේ කරන්නේ. පුළුවන් කරන්නේ. එන චක්කු සම්පස්ස සංඥා.
චක්කු සම්පස්සජා චේතනා. එතකොට චක්කු කිව්වේ ඇස. සුද්දස්ඨ කලාපේ. එතකොට ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්න ප්‍රත්‍ය දකින්නවා. කම්ම චිත්තීක්වා වර්තමානි. මම අතීතය ගන්න මොහොත නාතන මේ ටික ඉස්සර හොඳට තේරුම් අරගෙන වර්තමානයේ ටික අරගෙන ඊට පස්සේ අතීතයට ගිහිල්ලා අතීතයත් එක්ක සංසන්දනය කරලා බලන්න ඊට පස්සේ අනාගතයට ගිහිල්ලා අනාගතයත් එක්ක සංසන්දනය කරලා බලන්න. එතකොට තමයි හොඳට සිතට තහවුරු වෙන්නේ. සිතට හොඳට අනුගත වෙන්නේ. අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුර ළඟ කොලස් ආකාරයෙන් බලන්න ඕනේ. කොහොමද සිද්ධ වෙන්නේ කියලා. චක්කු සම්පස්සේ චේතනා. තර චක්කු කියනකොටම සුද්දස්ස කළා. එතකොට ඒකට ප්‍රත්‍ය දකින්න. කමචිත්තීර්ථ ආහාරයි ප්‍රත්‍ය. ඒ නුපන් ධර්මයක්. හැබැයි ඒ ශණයෙන් ඒක ප්‍රත්‍ය ධර්මයක් හැටියට දකින්න. මොකද? බාහිර රූපයක ස්පර්ශයට. ඒ ප්‍රත්‍යයි. ඒ රූපයක් මේකට සම්බන්ධයි හැදුවස්සිත කරුණ තුන එකතු කළේ ස්පර්ශයෙන්. ඒ ස්පර්ශය ප්‍රත්‍යයි චේතනාවට. එතකොට චේතනාව දකින්න ප්‍රත්‍ය ධර්ම ස්පර්ශය දකින්න ප්‍රත්‍ය ධර්මයක් හැටියට සිත බලවත් වෙන ආකාරය දකින්න ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට. තේරෙනවද මං කියන්නේ? පැහැදිලිද? ඒ අවස්ථාවෙම දකින්න ඕනේ. බෙදලා වෙන් කළ දැනීමේ හැකියාව සුදුසුකමයි. මොකටද? නිවන් දකින්න. අප්‍රවෘත්තියට නොපැවැත්මට අනුත්පාදයට උප්පාදයට නෙමෙයි අනුත්පාදයට පැවැත්මට නෙමෙයි නොපැවැත්මට හටගැන්මට නෙමෙයි නොහටගැන්මට හටගැන්මේ හටගන්න මෙන්න මේ විදිහට හටගන්න ධර්මතාවයක මොකක්ද තියෙන වටිනාකම මේ උපකාරයෙන් උපකාරයෙන් උපන්නව හදන උපකාරයෙන් උපද හටගන්න ඒකම ප්‍රත්‍ය වෙනවා ඉදිරි ධර්මයේ ප්‍රත්‍ය උප්පන්න අන්නේ යමෙක් දකින්නම එතකොට නිවැරදිව කොහමද? චේතනා මට්ටමට යන ආකාරය අපි දැන් දන්නවා. නැවත හිතනවා. හත්පාරක් හිතපුවාම ජවන් හතයි. ඊට පස්සේ තදාරම්මන දෙකයි. හරිද? දැන් චක්කු සම්පස්සජා චේතනා ඇහැට රූපයක් මුණ ගැසීම නිසා කර්මයක් කරා යන ආකාරය මීට කලින් හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් කියන්නේ ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න ධර්මයන් ඒ අවස්ථාවේ සිද්ධ වෙන අවස්ථාවේ හොඳ සිහියෙන් චිත්ත ඒකාග්‍රතාවයෙන් ඉඳගෙන ඒ මට්ටමට යන්න දෙන්නේ නැතුව සිත හදා ගන්න ආකාරයයි. හැදුවොත් දිනු. නැහැදුවොත් ඒකාභවයේ හරි හදන්න වෙනවා. ඒකාභවයේ බැරි වුණා. මොකද ඒකාභවයේ මේ විදිහට මේකක් හම්බෙයි. නාම රූප දෙක. මේ ප්‍රඥාවත් එක්කම. ඇයි මේ භවයේ මේ ප්‍රඥාව හදාගත්තොත් ඒකාභවයට ගැටලුවක් නැහැ. එහෙනම් චක්ක සම්ප්‍රසිද්ධ චේතන. ඒතර චක්ක කිවිසු දස්තක කලාපේට වර්තමානයේ ප්‍රත්‍යක්ෂණයෙන් දකිනවා. කම්මචිත්තීර්ථාර ප්‍රත්‍ය. ප්‍රත්‍යයෙන් උපන් ධර්මය හැටියට දකිනවා, ෂණයෙන් ප්‍රත්‍ය හැටියට දකිනවා, බාහිර රූපයක් ස්පර්ශ වෙන්නේ. ඒ ප්‍රත්‍යයයි. නැද්ද? හොඳට බලන්න. බුද්ධ නැද්ද කියලා. බාහිර රූපයක් ස්පර්ශ වෙන්න නම් මෙයා ප්‍රත්‍ය වෙන්න ඕනේ. මෙයා උපකාර කරන්න ඕනේ. ඒක තමයි ඉන්ද්‍රිය කිව්වේ. ඇස නැතුව කොහමද බාහිර රූප ස්පර්ශ වෙන්නේ? අනං ඒ සුද්දාස්ස කලාපේ ක්‍රියාව බාහිර රූප ස්පර්ශයේ හදුවා සිතක් කන්නතන එකතු කරේ හරි ස්පර්ශයෙන් සලායතන පස්සෙ පස්සේ සලායතනය දකින ප්‍රත්‍ය හැටියට ඒ නුපන් ධර්මයයි ස්පර්ශය ප්‍රත්‍යපන්න ධර්මය ඒ ස්පර්ශය දකින ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා ඒ බලවත් කරන්නේ මොකෙන්ද චන්දරාගය සංවේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ නැලෙනවා ඇයි එහෙම සිද්ධ වෙන්නේ? මේ ස්වභාවය තේරෙන්නේ. මේ ස්වභාවය වැටහෙන්නේ. ඒ නිසා අධ්‍යාත්මික ඇසට ඇලුම් කරනවා, බාහිර රූපයට ඇලුම් කරනවා. ඒ දෙකේම සත්‍ය දකින්නේ. ඒක බාහිර රූපයක්
යහ ප්‍රත්‍යෝපන්න ධර්මය. බාහිර රූපය. ඒකට ප්‍රත්‍ය මොකද්ද? ඒකට ප්‍රත්‍ය සතර මහා ධාතුන් මත තමයි. සීතුෂ්ණ ප්‍රත්‍ය. කම්ම චිත්තයකට නෑ. ඍතු ආහාර. ආහාර පෘථිවි රසය. ඒ සුද්ධ ඒ සතර මහා භූතෝ. සීතුෂ්ණ දෙක ප්‍රත්‍ය. ඒක දකින්න බාහිර රූපයක් දකින්න. ප්‍රත්‍ය දකින්න ප්‍රත්‍යෝපන්න ධර්මය දකින්න. උපකාර ධර්මය දකින්න. සීත උෂ්ණ දෙක හා සතර මහා ධාතු. පෘථිවි රසය. ගහකොළ ගැන කතා කරා. එහෙනම් ප්‍රත්‍ය ධර්මය හැටියට දකින්න ප්‍රත්‍යෝපන්න ධර්මය හැටියට දකින්න. එතකොට ස්පර්ශය ප්‍රත්‍ය ධර්මය හැටියට දකින්න. චේතනාව ප්‍රත්‍යෝපන්න ධර්මය හැටියට දකින්න. හොඳයි ඒ චේතනාවේවත් කර්මය කියන ඒ ධර්මතාවය ඉතින් අපි දැන් හොඳටම දන්නවා පෙර භවයේ කර්මයෙන් තමයි මේ භවයට ආවේ කියන කාරණය. ඒතර මේ භවයේ චේතනාවේවත් කර්ම කියන මට්ටමට ගියේ කොහමද? දැන් වර්තමානයේ යන්නේ කොහමද? දැන් පැහැදිලිද යන විදිය? ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න. හරි අපි බලනවා. හරි. ඒතර ඇස බාහිර රූපය දෙක නිසා සිත කර්ණ තුන එකතු කරලා ස්පර්ශය ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. හොඳයි අපි ස්පර්ශය අයින් කරමු. ස්පර්ශයෙන් කරන්නේ. ඒයි. ආයතන හැක් ලැබිලා තියෙන්නේ. ස්පර්ශය අයින් කරන්න බෑ. එහෙනම් ආයතන හැ අයින් කරන්න ඕනේ. ආයතන හැ අයින් කරන්න බෑ. නාම රූප දෙයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ආයතන හැ වැඩිමක් දුන්නේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙලා. ඒතර ප්‍රත්‍ය හැටියට දකිනවා ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකිනවා. නාම රූප ප්‍රත්‍ය ධර්ම හැටියට දකිනවා ප්‍රත්‍යෙන් උපන් ධර්ම හැටියට දකිනවා ආයතන හැටියට. ආයතන ප්‍රත්‍ය හැටියට දකිනවා ප්‍රත්‍යෙන් උපන් ධර්ම හැටියට දකින ස්පර්ශය. ඒතර කර්ණ තුනේ ඒතර චක්කු විඥානයක් දකිනවා. ඒතර ස්පර්ශය නිසා සිත බලවත් වෙන ආකාරය දකින ස්පර්ශය ප්‍රත්‍ය හැටියට දකිනවා ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකිනවා සිත බලවත් වෙන ආකාරය. කර්ම මට්ටමට එන ආකාරය දකිනවා. ඇයි නැවත හිතනවා නැවත හිතනවා නැවත හිතනවා නැවතත් හිතනවා නැවතත් හිතනවා බලවත් පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නොවෙන්න නම් දැක්කනම් දැක්කා. දැක්කනම් දැක්කා. එතනින් යාද යන්නේ. දැන් යනවා. දැන් යනවා. එහෙනම් ඒතොර ආයතන ප්‍රත්‍යෝපන්න ධර්මයට හැටි දකිනකොට ශනේන් දකින්න ඕනේ ප්‍රත්‍ය ධර්මයේ නාම රූප හැටියට. නාම රූප ප්‍රත්‍යෝපන්න ධර්මයේ හැටියට ශනේන් දකින්න ඕනේ ප්‍රත්‍ය ධර්මයේ ප්‍රතිසන්දි විඥානයේ හැටියට. ප්‍රතිසන්දි විඥානය ප්‍රත්‍යෝපන්න ධර්මයේ හැටියට දකින්න ඕනේ ප්‍රත්‍ය ධර්මයේ හැටියට දකින්න කර්මය. ශනේන් අත්‍යසේ වේගෙන් සිත විසරන මේ ධර්මතාව තුළ. ඇයි? මේවා සිද්ධ වෙන්නේ අත්‍යසේ වේගෙන්. අතිශය වේගයෙන් මේ සිද්ධ වෙන්නේ. ඒතර ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට කර්මය දකිනවා ප්‍රත්‍ය ධර්ම හැටියට දකිනවා විද්‍යාව. තණ්හා උපාදාන. අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකිනවා ප්‍රත්‍ය ධර්ම හැටියට දකිනවා ආශ්‍රව. චන්ද්‍රාගය එවත් තෘෂ්ණාව මේ ධර්මතාවය මම අයින් කරනවා. මේ ධර්මතාවයට මම සිත ඉඩ දෙන්නේ. මේ ධර්මතාවයට වැඩෙන්න ඉඩ දෙන්නේ. මේ ධර්මතාවයට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ. එතකොට අර කර්ම කියන අවස්ථාවට යනවද? චක්කු සම්පස්ජා චේතන අවස්ථාවට යන්න බෑ. එයි. එයා දැකලා තියෙනවා. එයා බෙදුවා, එයා වෙන් කළා, වෙන් කළ බැලුවා, ප්‍රත්‍ය ධර්මය දැක්කා, ප්‍රත්‍යෝපන්න ධර්මය දැක්කා. ඊට පස්සේ එයා දැක්කා ප්‍රත්‍ය අයින් කළොත් ප්‍රත්‍යෝපන්න ධර්මයන් හටගන්නේ. ප්‍රත්‍යෝපන්න ධර්මයන් හටගන්න බෑ. එහෙනම් මම අයින් කරන්න ඕනේ ප්‍රත්‍යයයි. උපකාර වෙන ධර්මයේ. ඒත් උපකාර වෙන ධර්මයේ හතරෙන් කිව්වා. චතුරාර්ය සත්‍ය උපකාර වෙන ධර්මයේ කිව්වා සමුදාරය සත්‍ය. ඒ කිව්වේ චන්දරාගය, තෘෂ්ණාව. අයින් කරන්න කිව්වා. ඒක අයින් කළා බලන්න කර්ම භවට කර්ම මට්ටමට යනවද නැද්ද කියලා. කර්ම භවට යනවා නම් කර්ම මට්ටමට යන්නේ තෘෂ්ණාව තියෙන නිසාම තමයි. චන්ද රාගයේ හිඳමයි. සිත එතන ඇලුනද? මම මීට කලින් කිව්වා.
සිත ලගින තැන තණ්හාව හට ගන්නවා කියලා. දැක්කන දැක්ක තැන සිත ලගින්නේ නැහැ. දැක්කන දැක්ක තැන සිත ලගිනවද? නැහැ. එතකොට ලගිනවා. සිත ඉල්ලනවා, සිත කියනවා, කියන දේ දෙනවා ඕන විදිහට යාට, ඊට පස්සේ ලගිනවා. නැද්ද? එතකොට ප්‍රත්‍ය හදලානේ. මේ ප්‍රත්‍ය උපන් ධර්මයි. ඉතින් ලගින්න හදලා දුන්නොත් ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් ජරා මරණ ජාති ජරා ජාති ජරා ව්‍යාධි ඔක්කොම කැමැත්තෙන් බාරගන්න. කැමැත්තෙන් බාරගන්න. ඇයි? අකමැති වුණාට වැඩන්නේ. අනිවාර්යෙන් ලැබෙනවා. අකමැති වෙලා වැඩන්නේ නැත්නම් කැමැත්තෙන් ගන්න තියෙන්නේ මොකක්ද? ජරා ව්‍යාධි. ඉතින් දැන් කොරෝනාව සිතින් අකමැති වෙලා වැඩන්නේ නැහැ. ඈ? ඒ කොරෝනා වෛරස් එක ඇතුල් වෙන්න සුදුසු ආකාරයට අපි දැන් හදාගෙන හිටින්නේ. නැද්ද? ස්කන්ධ පංචකයක් හදාගත්ත හින්දානේ ඔක වෛරස් එක මේක ඇතුළට එන්නේ. මේ ස්කන්ධ පංචකය නැත්තම් ඔය වෛරස් එක කොහටද ඇතුල් වෙන්නේ? ඒ කියන්නේ ඒක කැමැත්තෙන් ගන්නද? අකමැති වෙලා වැඩන්නේ. එහෙනම් වැළඳුණොත් ඒකට දුක් වෙන්න, ශෝක වෙන්න, කනගාටු වෙන්න එපා. ඇයි මේ මං හදාගත්ත පංචස්කන්ධයක් කරන්න දෙයක් නැහැ. මේක අකමැති වුණත් අනිවාර්යෙන් ලැබෙනවා. ලැබෙනවනේ. ඒක තමයි. ඒතර ජරා ව්‍යාධි ශෝකත් ඒවත් කැමැත්තෙන් නැද්ද? ඒ ප්‍රත්‍ය හදලා තියෙන්නේ. එහෙනම් ඒකින් උපන් ධර්මයන් මේවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස. ප්‍රත්‍යෙන් උපන් ධර්මයන් නෙමෙයිද? ප්‍රත්‍ය උපන්න ධර්මයන් නෙමෙයිද? දකින්න ප්‍රත්‍ය උපන්න ධර්මයන් හැටියට ප්‍රත්‍ය දකින්න. ප්‍රත්‍ය අයින් කළොත් ප්‍රත්‍ය අයින් කළොත් වැටෙන්නේ මොනවද කියලා බලන්න. ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ, ශෝකයක් නැහැ, කනගාටුවක් නැහැ, හැඬීමක් නැහැ. කායික දුක් නැහැ, මානසික දුම්නස් නැහැ, ප්‍රියයන්ගෙන් වෙන්වීම නැහැ, අප්‍රියයන් හා එක්වීම නැහැ, කැමැති දේ නොලැබීම නැහැ, අකමැති දේ ලැබ මොනක්ද නැහැ. මොනද? නිවෙනවද? බලන්න හොඳට. කොච්චර බණ කිව්වත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා මේ සිද්ධ වෙන පිළිවෙල නිවැරදි පිළිවෙල අවබෝධ කර නොගත්තොත් අර කර්ම මට්ටමට මනස යවනවම තමයි. පුඤ්ඤාවිසංකාර පුඤ්ඤාවිසංකාර යවනවම තමයි. එහෙනම් ඒකට කලින් තියෙන ධර්මයේ ප්‍රත්‍ය ධර්මයන් කරන්න. ඒතොර ඒකට ඒක ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්න. ඒකට කලින් තියෙන ධර්මයේ ප්‍රත්‍ය ධර්ම හැටියට දකින්න. උපකාර ධර්ම. ඔබ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. තාමත්ම නිවැරදිව පෙන්වලා දුන්නා. ඒක ඇහෙන් විතරක් තීරණය කරනවා. පුළුවන් නම් ඇහෙන් විතරක්ට නිවැරදි තීරණයකට බසින්න අනිත් ඒවා පරික්ෂා කරන්න ඕනෙත් නෑ. කන පරික්ෂා කරන්න ඕනෙත් නෑ, නාසය ඕනෙත් නෑ, දිව ඕනෙත් නෑ, ශරීරය ඕනෙත් නෑ, මනස මුකුත් ඕනේ නෑ. එකෙන්ම අවබෝධයි. එහෙම වෙනවනම්. එහෙම වුනේ නැත්තම් අපි බලමු ඊගාව එක. මොකක්ද? කන එක වෙලාවක ප්‍රත්‍ය ධර්මයක්, යම් වෙලාවක ප්‍රත්‍ය ධර්මයක්, ඒ කියන්නේ උපකාර ධර්මයක්, යම් වෙලාවක ප්‍රත්‍ය උපන්න ධර්මයක්. එතකොට ප්‍රත්‍ය උපන්න ධර්මයක් වෙන්නේ කොහොමද? කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය උපන්න ධර්මයක්. තේරෙනවද? වර්තමානයේ මේ කතා කරන මොහොතේ කර්මය සිතේ මේක අනන්ත කියලා දීලා තියෙනවා. කර්මය සිතේ ප්‍රවෘතිය සීත උෂ්ණ දෙක ආහාර. වර්තමානයේ මේ කතා කරන මොහොතේ මේ ශරීරය තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මකයි. ක්‍රියාත්මකයි. සියලුම ශරීරයේ සියලුම කොටස් පිළිබඳව. ක්‍රියාත්මකයි. හැබැයි වේදනා සංඥා සංකාර විඥාන වලට ඒවත් ක්‍රියාත්මකයි. හැබැයි ආහාර ඒ කියන්නේ ආහාරනේ අපි අනුභව කරන ආහාර. මේ රූපය ගැන කතා කරන්නේ. ඒතර කන ගැනනේ කතා කරන්නේ. එතර කන ප්‍රත්‍ය උපන්න ධර්මයක් හැටියට දකිනා වෙලාවක වෙලාව ඒ වෙලාවෙම දකිනා ප්‍රත්‍ය ධර්මයක් හැටියට
ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්නකොට ඒකට ප්‍රත්‍ය දකින්න ඕන. ඒ කියන්නේ ප්‍රකාර ධර්මයක් දකින්න ඕන. කමචිත්තිත්ව ආරයි. මං කියන්නේ අතීතයට යන්නේ නැහැ කියලා දීර්ඝ වැඩි. අතීතයට එක්ක අරගත්තා. හැබැයි අතීතයට එක බලන්න. මොකද මේක ගැටලුව විසඳගන්න මොකද මේ භවයේ විතරද මෙහෙම වෙන්නේ? එහෙම නැත්නම් පෙර භවයේත් මෙහෙමමද උනේ? ඊගා භවයටත් මෙහෙමමද වෙන්නේ? ඒ කියන එකත් විසඳගන්න ඕනේ. ඒක නිසා අර පෙර භවයට හා අනාගත භවයත් එක්ක සම්බන්ධ කරලා බලන්න අතීත වර්තමාන අනාගත ඒ වගේම බාහිර කෙනෙක් සම්බන්ධ කරලත් බලන්න අධ්‍යාත්මික වශයෙන් හා බාහිර වශයෙන් ඕලාරික හා සූක්ෂම වශයෙන් බලන්න හීන ප්‍රනීත වශයෙන් බලන්න දුර ළඟ වශයෙන් බලන්න එතකොට තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රත්‍යක්ෂය මම මේක කියන්නේ මෙතුළු ධර්මයේ දකින්නේ හේතු ප්‍රත්‍යය ග්‍රජානත පැහැදිලිවම දේශනා කරන මාව දකින්න ඕන මගේ ධර්මයේ දකින්න. සෝ ධම්මං පස්සති. සෝ පටිච්ච සමුප්පාද ධම්මේ පස්සති මං පස්සති. පටිච්ච සමුප්පාදය දකින්න මාව දකින්න. පටිච්ච සමුප්පාදය. ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න. ඒ කියන්නේ සෝවන්. ඒතර බුදුරජාන් වහන්සේව නිවැරදිව දැක්කා, ධර්මය නිවැරදිව දැක්කා. ආරි මහ සංඝ රත්නේ දැක්කා ඒ ගුණයන් තියෙන බව දැක්කා එතකොට තුනුරුවන් සරණ ගියා බුද්ධ සරණ ගච්ඡාන ධම්ම සරණ ගච්ඡාන සංඝ සරණ ගච්ඡාන දෙවනවත් යයි තුන්වෙනවත් යයි ආයි වෙන ශක්‍ර දේවීන්ද්‍රය ඇවිල්ලා කිව්වා ඔය ධර්මය නෙමෙයි කියලා එයා ශක්‍රව ප්‍රතික්ෂේප කරයි අර එක අවස්ථාවක් කිව්වනේ එක පුච්චලෙක් අර කුෂ්ට රෝගික කිව්වනේ කිව්වනේ මට මං මහ විශාල ධනස්කන්ධයක් දෙනවා මේ ඔය බුදුරජාන් වහන්සේ කියනේවා ඔය බුදු නෙමෙයි බුදුරජාන් වහන්සේ බුද්ධ නෙමෙයි ඔයා කියන ඔය ධර්මය නෙමෙයි මේ කියපන් කියලා කිව්වා එතකොට අසෝවන් වෙලා ඉවරයි නේ එහෙනම් ඔයා කවුද කියලා මං සක්කර දෙවිඳුර කියලා ඔයාගේ මට ඇති වැඩක් නැහැ කියලා ඔයාගේ ධනෙන් ඇති බඩ වැඩකුත් නැහැ කියලා මට ආර්ය ධනෙ මට දැන් ලැබිලා තියෙන්නේ කිව්වා. ආර්ය ධනෙට හිමිකාරයෙක් මං. ඒක නිසා මට ඔයාගේ ධනෙ ඇති වැඩක් නැහැ කිව්වා. බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය මං දැක්කා කිව්වා. මං දැක්කා කිව්වා. මං බුද්ධ සරණ ගච්ඡාමි ධම්ම සරණ ගච්ඡාමි සංඝ සරණ ගච්ඡාමි. එහෙනම් කන. ତර බාහිර શબ્දයක් එන්නේ. තර කන ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්න හැබැයි ප්‍රත්‍ය ධර්මයක් හැටියට දකින්න. තර ප්‍රත්‍යෝපන්න ධර්මයක් වෙන්නේ කමචිත්තිත්ව ආහාර කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒකම ශනේම් ප්‍රත්‍ය ධර්මයක් බාහිර සංපේක ස්පර්ශයට. බාහිර සංදේක ස්පර්ශයට. තර බාහිර සංදේක කියන්නේ සුද්ධාස්තක කලාපය. කන කිව්වේ සුද්ධාස්තක කලාපය. සුද්ධාස්තක කලාප දෙකක් ස්පර්ශ වෙන්නේ. සත්පුජ්‍ය සංඥා එතන මායින් ඉවරයි. සක්කාය දිට්ඨි ඉවරයි. එතන ආත්ම දිට්ඨියක් නැහැ. හරි? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. හා තමගේ කැමැත්ත හැටියට පවත් ගන්න පුළුවන් දෙයක්. එහෙම තියෙනවද? නැහැ. එහෙනම් දැන් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒ කම්මචිත්තීරතු ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. හැබැයි සනේම් ප්‍රත්‍ය ධර්මයක්. සබ්ද ස්පර්ශය. ඒකර ඒ ක්‍රියාව බාහිර ශබ්ද ඒ සුද්දෂ්ඨ කලාපේ මේක සුද්දෂ්ඨ කලාප දෙක ස්පර්ශය. සලයතන පච්චයපස්ස. ප්‍රායතනයේ ප්‍රත්‍ය ධර්මයක් ස්පර්ශය ප්‍රත්‍යෝපන්න ධර්මයක්. කරණ තුන එකතු කරා ඒ ස්පර්ශය. සත විඥානි. ප්‍රත්‍යෝපන්න ධර්මයක් ප්‍රත්‍ය ධර්මය කනහ ශබ්ද එහෙම නැත්නම් සුද්දාෂ්ටක කලාප දෙක කනහ ශබ්ද කිව්ව සම්මතිය සුද්දාෂ්ටක කලාප දෙක කියලා ගත්ත පරමාර්ථය. ඒක පරමාර්ථයෙන්ම ගන්න එක තමයි වඩා හොඳ දේ. එතකොට ප්‍රත්‍යෝපන්න ධර්මය සත විඥානය. හරිද? සංඥා ශබ්ද සංඥා. ශබ්ද හඳුනා ගන්න. එතකොට ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්න ප්‍රත්‍ය ධර්මයක් හැටියට දකින්න
සබ්දය හඳුනාගත්තා නම් ඒක ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒකට ප්‍රත්‍ය දකින්න ස්පර්ශයයි. ස්පර්ශයට ප්‍රත්‍ය දකින්න ආයතනයයි. ආයතනයට ප්‍රත්‍ය දකින්න කම චිත්තීත්ව ආරයි. වර්තමාන මේ මොහොතේ සනසනසන පාස ප්‍රත්‍ය. ඒකට ප්‍රත්‍ය දැක්ක ප්‍රත්‍යෙන් උපන් ධර්මය දැක්ක. ශනේන් ප්‍රත්‍ය ධර්මය දැක්ක. ශනේන් ප්‍රත්‍යෙන් උපන් ධර්මය දැක්ක. ස්පර්ශය ශනේන් එක ප්‍රත්‍ය ධර්මයක් හැටියට දැක්ක. ශනේන් ප්‍රත්‍යෙන් උපන් ධර්මයක් හැටියට දැක්ක. සබ්ද සංඥා. දැන් සබ්ද සංඥාවේ තියෙනවනේ ආස්වාදයක්. සිත ඇදගන්න ස්වභාවයක් තියෙනවනේ. ඒ මොකක්ද? ඒක තමයි මම අර කලින් කිව්වේ ලගින තැන කියලා. දැන් ලගින්ද දෙනවද යක්? ඊට පස්සෙන් යන්න කිව්වනේ මම. එයා ඉල්ලන්නේ මොනවද? එයා කියන්නේ මොනවද? එයා ලගින්නේ කොතනද? දැන් ආස්වාදයේ විඳින්න ගියොත් එයා ලගිනවද නැද්ද? අර සංඥාව ලගිනවද නැද්ද ඒක? සංඥා උපාදානක් කන්දා. ලැග්ග කියන්නේ තණ්හාව. තණ්හා කියන්නේ උපාදානය. සංඥා උපාදානය. රූප උපාදානක් කන්දා. වේදනා උපාදානක් කන්දා. සංඥා උපාදානක් කන්දා. සංස්කාර උපාදානස් කන්දා. විඥාන උපාදානක් කන්දා. දුක්ඛ. පංච උපාදානක් කන්දා දුක්ඛ. ඒතර දුක නෙමෙයිද පංච උපාදානස් කන්දියම. එන සංඥාව ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒතර එතන ලගින්ද දෙනවද යාද? අපි ආසද තියෙන සංඥාවේ හඳුන ගන්න නෙමෙයි හඬ මිහිරි. මිහිරි හඬ. ඒතර යාර ලගින්ද දුන්නොත් උපාදානිය. උපාදානිය නම් සංඥා උපාදානිය සැපයිද දුකයිද? මේ පංච උපාදාන මේ ලස්සනට මේ ක්‍රියාව දකින්න පුළුවන් පැහැදිලිව. පංච උපාදාන ස්කන්ධය. ඉතින් එක. ඒක දකින්නේ ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයන් හැටියට. ප්‍රත්‍ය දකින්න ප්‍රත්‍යෝපන්න ධර්මයන් හැටියට. ඒතර දැන් ලගින්ඩ යට ඉඳ සලසල ආවන. ඒතර තණ්හාව. තණ්හාවෙන්ද නේ ලගින්නේ. ලගිනවා කියන්නේ තණ්හාව. එතකොට තණ්හාව ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකින්නේ. ප්‍රත්‍ය ධර්ම හැටියට දකින්න විඳින්නවනේ ආස්වාදයේ වින්දන එකනේ තන ලැග්ගේ සිට වේදනාව ඵලය වේදනාව ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකින්න ප්‍රත්‍ය ධර්ම හැටියට ස්පර්ශය දකින්න කාලය ඔකේ දැන් සිරු කරනකොට මම තම කාලය කතා කරේනේ. කාලය පිළිබඳව ඔය එකම විමසුවොත් අනිත්‍ය ලක්ෂණය ලස්සනට පේනවා. ලස්සනට පේන අනිත්‍ය ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ ලක්ෂණයක් පේනවා අනාත්ම ලක්ෂණයක් පේනවා. දැන් ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න ධර්මයේ චිතක්ෂණ කීයද? සනේන් ප්‍රත්‍යෝපන්න ධර්මයේ සනේන් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. ඒක චිතක්ෂණයක් තුල. තණ්හා ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට ගත්තනම් ඒක ප්‍රත්‍ය ධර්මයේ හැටියට වේදනාව ගන්නකොට දෙකම නාම ධර්ම චිතක්ෂණ දෙකයිනේ. ආ එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා ප්‍රත්‍යයයි ප්‍රශ්නාව. එතකොට ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න. උපකාරය උපකාරයෙන් උපන්න. කොච්චර වෙලාවක්ද? දැන් අනිත්‍ය ලක්ෂණය පේන්නේ නැද්ද එතන? ආ ඒක පෙරළුවා නේද සනේසනේ. ඒ චිතක්ෂණය නෑ ඒ චිතක්ෂණය පෙරළුවා. ආයේ නැවත පීඩනයක්. නැවත පීඩාවක් කරන්නේ. නැවත බල කරනවා. නැවත අන කරනවා. ඇයි? එයාට නැවත ලගින්න ඕනේ එතන. කාටද? සිතට. නැවත ලගින්න ඕනේ. නැවත ලගිනවා කියන්නේ තණ්හා. ඒතර චිතක්ෂණයයි අවශ්‍ය. ඒතර ප්‍රත්‍යෝපන්න ධර්මයක් ප්‍රත්‍ය හැටියට වේදනාව දකින්න, වේදනාව ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට සනේන් දකින්න, සනේන් දකින්න ස්පර්ශය ප්‍රත්‍ය ධර්මයේ හැටියට. ඒක ප්‍රත්‍යෝපන්න ධර්මයේ හැටියට දකින්න සනේන් දකින්න. ස්පර්ශයට ඵලයේ හැටියට ගත්තනම් හේතුව ආයතනයි. ආයතන ප්‍රත්‍යෝපන්න ධර්මයන් හැටියට ගත්තනම් ප්‍රත්‍ය ධර්මය නාම රූපයි. නාම රූප සනේන් ප්‍රත්‍ය ධර්මයක් හැටියට ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්න ඒට ප්‍රත්‍ය ධර්මය ප්‍රතිසන්ධි විඥානය. ප්‍රතිසන්ධි විඥානය ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්න
සත්‍ය ධර්මය හැටියට කර්මය දකින්ච. පුඤ්ඤාභිසංකාර පුඤ්ඤාභිසංකාර. පටිච්චසමුප්පාද. බුදුරජාණන්සේ දකින්නවා බුදුරජාණන්සේගේ පටිච්චසමුප්පාද ධම්මේ ධම්මපස්සති සෝමම්පස්සති. පටිච්චසමුප්පාදේ යමෙක් දකින්නවාද? කොහොමද දකින්නවා? බුදුරජාණන්සේ දකින්නවා. දැන් මේ පෙන්වලා දීපු ධම සත්‍ය දසත්‍යද? ඊටාත්ම නිවැරදි දැනෙද්ද? අවබෝධ කරන්න පුළුවන්. අවබෝධ කරන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. වටහා ගන්න පුළුවන්. හැබැයි අර අපි මුලින් සඳහන් කළ ආකාරයට සතිය සියෝනේ. ඒ වගේම සම්මා සමාධි. සම්මා සමාධි. මේ කතා කරන්නේ තනිකර විදර්ශන, සුද්ධ විදර්ශන. මේ විදර්ශන ප්‍රඥා. එහෙනම් තර සංඥා. සෝත සම්පස්සජ චේතනා. සෝත කිවි සුද්දාෂ්ට කලාපේච. කන නැමැති සුද්දාෂ්ට කලාපේච. ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්න ප්‍රත්‍ය ධර්මයක් හැටියට දකින්න. ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකිනවා නම් ප්‍රත්‍ය ධර්මයක් හැටියට කම්මචිත්ත ඍතු ආහාර. ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දැක්ක ශනේ ප්‍රත්‍ය ධර්මයක් හැටියට දකින්න බාහිර සබ්දයක් ස්පර්ශයි. තර සබ්දේ කිවිස් සුද්දාෂ්ටක කලප්පේ. දෙක ප්‍රත්‍ය ධර්මයේ හැටියට දකින්න ප්‍රත්‍යෝපන්න ධර්මයේ හැටියට සෝත විඥානෙ දකින්න. පුච්චලේක් සත්‍යේ ගැනද කතා කරන්නේ? නිවැරදි ක්‍රියාවක් ගැනද කතා කරන්නේ? සිදුවෙන නිවැරදි ක්‍රියාවක් ගැනද කතා කරන්නේ? පුච්චල නැහැ. පුච්චලේක් නැහැ. නිස්සත්ත නිචීව සත්ත පුච්චලේක් නැහැ. හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තොර ඒ කර්ණ තුන එකතු කර ස්පර්ශයේ තොර දැක්ක ස්පර්ශයේ ප්‍රත්‍යෝපන්න ධර්මයක් ස්පර්ශයට ප්‍රත්‍ය ආයතනයි. ඒ සුද්දස්ත කලප්පේ. ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයි චේතනාවට. චේතනාවට ප්‍රත්‍යයි. නේද? හොඳයි. චේතනා මට්ටමට යන්න දෙන්නේ අපි. ඒ එවුනා නම් එවුනා. ඇහුණා නම් ඇහුණා. එතකොට එයා පස්සේ යන්නේ. අපි කිව්වනේ ගිය සතියේ අපිට සතියේ කිව්වා. එයා පස්සේ යන්නේ. එයා ඉල්ලන්නේ මොනවද? එයා කියන්නේ මොනවද? ආසාවද විඳින්න කියනවාද? එපා කියනවාද? මොකක්ද එයා කියන්නේ? ආසාවද විඳින්න කියනවා. ඇයි? එයාට ලගින්ද එතන. එයාට හොඳට ලගින්ද. අපි දන්නව අර සොනකිය තුන් පාරක් විතර කැරකිලානේ එතන ලගින්නේ නේ. ඒක ලගින තැනක් තියනනේ. ඔව්. එතන හොඳට සුද්ධ පුද්ද කරලා ඉවරලා ඒ වටේ යන තුන් පාරක් විතර කැරකිලා කැරකිලානේ ලගින්නේ. අපි හත් පාරක් කැරකෙනා එතන. හත් පාරක් කැරකෙනවා. ඒ තමයි ජවන් හතයි කිව්වේ. නැවත හිතනවා නැවත හිතනවා නැවතත් හිතනවා නැවතත් හිතනවා පස්වෙනි වටත් හිතනවා හයවෙනි වටත් හිතනවා හත්වෙනි වටත් හිතනවා සිතුවිලි හතයි ජවන් හතයි තදාරම්මන දෙකයි. අන්දට ලගිනවා නැද්ද? ආ එහෙනම් ප්‍රත්‍යෝපන්න ධර්මය. ඒතකොට ඒකට ප්‍රත්‍ය දකින්නේ. එයි මේ ආස්වාදෙට. එයි මේ ආස්වාදෙ. අපි කිව්වා කැට ගන්න චන්දරාගෙන්. ඇස කන ශබ්ද වලට බැඳිලා නැහැ. ශබ්ද කනටත් බැඳිලා නැහැ. බැඳීමක් කියනවා. මොකක්ද? චන්දරාගෙන්. කැමැත්තෙන් ඇලිලා ඇයි ආස්වාදයක් මද සිත්ක චිතක්ෂණයක ආස්වාදයක් හොයන්නේ. ක චිතක්ෂණයක ආස්වාදයකට තමයි බඳින්නේ. එයාට ලගින්න හදලා දෙනවා. කාටද? පුජ්‍යලේකුටද? හා මේ විසංකාර ගතං චිත්තං විසංකාර මහ චපල චපලයි නේද සිත? හා විසංකාර ගතං චිත්තං සිත මොන වගේ එකක්ද? මේක ඇතුලේ මේ ගුහාවක් ඇතුලේ හැංගිලා ඉඳගෙන මොකද්ද මේ කරන්නේ? අපිට යහපතද කරන්නේ? හා මේ සිතුවිල්ලක ඇති යහපත මොකද්ද? මොකද්ද මේ සිතුවිල්ලක ඇති යහපත? යාට ලගින්න හදලා දීලා තියෙනවා. කුසලපක්ෂේනොත් හදනවා කුසලපක්ෂේනොත් හදනවා. ඉතින් කුසලපක්ෂයෙන් හදපුවාම ඉතින් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ලගිනවා.
නැත්නම් මනස ලෝකයට තෙල්ල දගිනා. මොකද උසස් තැන්වල. දැන් සිතක් හදාගන්නේ ආවේ නැත්නම් නාම රූප වලට ක්‍රියාත්මක වෙන්න බෑනේ සිත බැස්සේ නැත්නම්. පුළුවන්ද රූප වලට ක්‍රියාත්මක වෙන්න? ගර්භාෂයේ බෑ. ඒක හොයි දිය වෙලා යයි යන්නේ. මෙයා බහින්න ඕනේ. මොකද්ද? ප්‍රසන්න විඥානේ. එතයාට හදලා දීලානේ තියෙන්නේ. ඇයි ලගින්ද හදලා දෙන්නේ හොඳට? මොකෙන්? ආස්වාදය හොයන. මොකක් චිතක්ෂණක ආස්වාදය? හොයලා ලගින්ද හදලා දීලා කියනවා. ඒක හොඳට ලැගලා ඉන්නවා. නේද? කවුද ලැගලා ඉන්නේ? එක චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙලා යන ආස්වාද ජනක ස්ථිතයි. හොඳට බලන්න. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. සත සම්පස්සජ චේතන. හොඳයි. ඒතර චේතනා කියන මට්ටමට යන්න දෙනවද? යාට ලගින්ද දෙනවද එතන? ප්‍රත්‍යොප්පන්නයි. උපකාරයෙන් උපන්නේ යා. උපකාරයෙන් යා උපන්නේ. නිකන් ගියේ නෑ යා එතනට. නිකන් ගියාද යා එතනට? ලගින තැන තණ්හාව කියන තැනට යා නිකන්ද ගියේ? නෑ. ඒකට ප්‍රත්‍ය හදලා දුන්න අපි. එහෙනම් දර චේතනා කියන සෝත සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්ම මට්ටමට සකස් වෙන මනසට තමයි චේතනා කියන්නේ. කර්ම මට්ටමට. ඒතර කර්ම මට්ටමට හඳුනහම ඉතින් විපාක බලාපොරොත්තු වෙන්න අකමැතිල වැඩක් නැහැ. ඒ තමයි ජාති ජරා ව්‍යාධි මරණ. ඒ ටික කැමැත්තෙන් ගන්නද? ඒකයි මං කිය කොරෝනා කැමැත්තෙන් ගන්නද? ආවත් කරන්න දෙයක් නැහැ. පරිස්සම් වෙලා ඉන්න. මේ ආවත් කරන්න දෙන්නේ කැමති වෙන්නේ ඇයි මම පංච නොදන්නේ හින්දා මම පංචස්කන්ධයක් හදාගත්තානේ එහෙනම් ඉතින් මම බාර ගන්නවා කැන්සර් එකක් හැදුනා බාර ගන්න වෙනවා වකුගඩුවක් නරක් වුණා බාර ගන්න වෙනවා හાર્ට් ඇටැක් ආවත් බාර ගන්න වෙනවා ආ නැද්ද වැල් කීපයක් නරක් වුණා බාර ගන්න කැමති ඇයි මම පංචස්කන්ධයක් හදාගත්තානේ නොදන්නේ හින්දා මෙච්චර කාලයක් තේරුන්නේ නැහැ වැටුන්නේ මේ අසිරිමත් දහම අපිට කියලා දුන්නේත් නැහැ අවබෝධුුනේ නැහැ අනේ අපි කරගත්ත මොඩකම දැන් කමන්නේ දැන් ඉතින් ගන්නද දැන් ගන්න ඉතින් බයිපාස් එකට සීනා වෙලා යන්නේ යන්නේ ඉන අයලා ගෙහියයි ගිහ වැඩන්නේ බයෙන් ගිහලා වැඩන්නේ බාරයක් ගැට ගන්න බාරයක් ගැට ගන්න කමන්නේ ඒක හොඳට ගැට ගන්න බාරයක් නැන්දි බෝධිපූජා කියන්නේ ඒ හොඳයි. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන්නේ පින්දාම් සිද්ධ කරගන්න ස්ථාන තුනක්. ත්‍රිවිධ චෛත්‍ය කියලා. එහෙනම් බෝධිපූජා කියන්නේ. පිරිත්යේ කියන්නේ. ඒක තාරක්ෂාවක් තියෙනවා. හැබැයි අරක කැමැත්තෙන් බාරගෙන යන්නේ. ආවොත් ආවා. නියොත් ඒක කරන්නේ නැහැ. ඒක කැමැත්තෙන් යන්නේ ඉතින්. ඇයි? පංචස්කන්ධය කුරුම කරගත්ත හින්දා. නෙමෙයිද මේ විඳීම විඳවන්නේ එන කර්ම මට්ටමට ඒතර ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයට යන්න කලින් තියෙන ප්‍රත්‍යයන් කරනවා අපි ස්පර්ශයන් කරනවා ස්පර්ශයන් කරන්නේ බෑ ආයතන හයක් ක්‍රියාත්මකයි ආයතන හය අයින් කරන්න බෑ මේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙලා දැන් ඒක වැඩිලා දැන් ක්‍රියාත්මක වෙලා ඉතින් අන ප්‍රත්‍ය දකින්න ප්‍රත්‍යෝපන්න උපකාරයෙන් උපන්න එතකොට ප්‍රත්‍ය දකින්න නාම රූප හැටියට ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකින්න ආයතන ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකින්න නාම රූප ප්‍රත්‍ය හැටියට දකින්න ප්‍රතිසන්දි විඥානය ප්‍රතිසන්දි විඥානය ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකින්න උපකාරයෙන් උපන්න ධර්ම හැටියට දකින්න උපකාර ධර්ම හැටියට දකින්න කර්මයයි කර්මයක පැටලීලා මනසයි කියලා අපි අනන්ත කියලා දිරිනවා ප්‍රත්‍යෝපන්න ධර්ම හැටියට දකිනවා ප්‍රත්‍ය ධර්ම හැටියට දකිනවා අවිද්‍යාව තන්නා තන්නා තීනන්න උපාදානෙට ඒතර අවිද්‍යාව තන්නා අවිද්‍යාව තන්නා කියන්නේ ආශ්‍රවනේ කාම ආශ්‍රව භව ආශ්‍රව ditthya ආශ්‍රව ආශ්‍රව කියන්නේ චන්දරාජි තෘෂ්ණාව මොකද කරන්නේ ඒක සිතුවිල්ලක් විතරයි තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ලක් විතරයි හැබැයි සිතුවිල්ලට ලඟින්ද හදලා දීලා තියෙනවා එතන හොඳට තැන්පත් වෙලා ඉන්න හදලා දීලා තියෙනවා. වාස භූමියක් යාට හදලා දීලා තියෙනවා. හැබැයි අත්‍යයෙන් උපන් ධර්මයක්. චිතක්ෂණයක් ආයිෂ. චිතක්ෂණය තුළ තියලා නැති වෙනවා. ඒක ප්‍රත්‍ය ධර්මයෙන් කරන්නේ. නැත්නම්
චන්දරාජයන් කරන්නේ. පැහැදිලි වෙන්න ඕනේ මොකද දැන් හොඳට ධර්මය අහලා 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 කියන හින්දා මේ කියන ධර්මය හොඳට පැහැදිලි වෙන්න ඕනේ මොකද මේ සච්චල සෝතපන්නයි. සත්‍ය දක් ප්‍රත්‍ය ධර්මය දකිනවා ප්‍රත්‍යෝපන්න ධර්මය දකිනවා. ඒතොර එයා දකිනවා මම ප්‍රායන ප්‍රත්‍ය මගින් කරන්න ඕනේ. මේ ප්‍රත්‍යෙමයි මේ ඉදිරි ධර්මය හටගත්තේ. එහෙනම් මම මීට කලින් තියෙන ධර්මය අයින් කරන්න ඕනේ. ඒතොර ඒ සඳහා යා උත්සාහ ගන්න. ඒ සඳහා යා වෙරවඩන්නේ. ඒ සඳහා මහන්සි වෙන්නේ. ඒ සඳහා යා ක්‍රියාත්මක වෙනවා. ඒ තණ්හා පෝෂණය කරන්න නෙමෙයි. තෘෂ්ණාව දුර්වල කරන්න. හැබැයි ඒක දැනගෙන කරන්න. දැකගෙන යා කරන්න. කොච්චර කිව්වත් තණ්හාව නැති කරන්න කියලා නැති කරන්නේ. නැති කරන්නේ කියලා. අවබෝධයෙන් අයින් වෙවි. ටික 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 ක්‍රමක්‍රමයෙන් අයින් වෙනවා. අවබෝධ වෙන්න 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 අයින් වෙනවා. අපි නාසයත් තරම් පරීක්ෂා කරලා බලනවා. නාසයත් ගන්න විදිහට. ඒකට අපි දැක්කා. රූපය දැක්කා, වේදනාව දැක්කා, සංඥාව දැක්කා, සංස්කාරයක් දැක්කා, ඒතර විඥානයක් දැක්කා. ඔක්කොම දැක්කා. දැන් මේ ධර්මතාවෙන් දැන් මොනවද උපදන්නේ? ඔක්කොටම උපදන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යයටත් උපාදානයි ප්‍රත්‍යෝපන්න ධර්මයටත් උපාදානයි. ප්‍රත්‍ය ධර්මයටත් ඇලිලා ප්‍රත්‍යෝපන්න ධර්මයටත් ඇලිලා නැද්ද? නැසෙ. සුද්දාස්ස කලාප ගැන කතා කරන්නේ. ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට ගන්නවා. වෙලාවක ප්‍රත්‍යෝපන්න ධර්මයක්. වෙලාවක ප්‍රත්‍ය ධර්මයක්. ප්‍රත්‍යෝපන්න ධර්මයක් කම්මචිත්තීක්ත ආහාර ප්‍රත්‍යෙන් ප්‍රත්‍යෝපන්න ධර්මයක් මේක ක්‍රියාත්මක වෙන්නේ කම්මචිත්තීක්ත ආහාර කියන ප්‍රත්‍ය සෑම මොහොතකම ක්‍රියාත්මකයි ඉන්න පන් ධර්මයක් නාසය ප්‍රත්‍යෝපන්න ධර්මය ශරණෙන් දකින ප්‍රත්‍ය ධර්මයක් ඒ මොකටද ගන්ධයක් ස්පර්ශ වෙන්නේ ගන්ධයක් ස්පර්ශ වෙනා මේකට සොරේක දකින සුද්දාස්ත කලාප මේක නාසය සුද්දාස්ත කලාපේ ගන්ධ සුද්දාස්ත කලාපේ ඒක දකින ප්‍රත්‍ය ධර්මයක් ඇටේ රේ ඉන්නපන් ධර්මයේ දකින ගාන විඥානය නැද්ද ගාන විඥානය ගන්ධ සුද්ද දැනගෙන මේ සිත ප්‍රත්‍යෝපන්න ධර්මයක් කර්ණ තුන එකතු කර ස්පර්ශයයි ස්පර්ශය දකින ප්‍රත්‍යෝපන්න ධර්මයක් ඇටේ ප්‍රත්‍ය දකින ආයතනය ගාන ආයතනය ආයතන ක්‍රියාත්මක නම් ස්පර්ශ අනිවාර්ය සිද්ධ වෙනවා. එනිසා සලායතන පත්‍ය පස්සේ. ඒතර ආයතන ප්‍රත්‍ය ධර්මය හැටියට දකිනවා. ප්‍රත්‍යෝපන්න ධර්මය හැටියට දකින ස්පර්ශික. එන සංගති පස්සෝ. අනුතන එකතු කරන ස්පර්ශයයි. දැන් ගාන සම්පස්සිත වේදනා. වේදනා යන්න පුළුවන්. සංඥා යන්න පුළුවන්. දැන් වේදනා ගම් ද වේදනා කියන්නේ විඳිනවා. එතකොට ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ප්‍රත්‍ය ධර්ම ස්පර්ශයයි. ප්‍රත්‍ය ධර්ම ස්පර්ශයයි. නැද්ද? දර්ශනේ අර ප්‍රත්‍යෙන් උපන්න ධර්මයේ ශනේම් ප්‍රත්‍යයයි ඉදිරි ධර්මයේ. ප්‍රත්‍යෝපන්න ධර්මයේ වේදනාවට. සංඥාවට ගාන සම්පස්සජා සංඥා. ගාන නාසය. සුද්දාස්ත කලපේ. තරේක ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දැක්කා ප්‍රත්‍ය දැක්ක කමචිත්ති විතුහාර බාහිර ගන්ධය දැක්කා ස්පර්ශය බාහිර ගන්ධයක ස්පර්ශ වෙන්න තරේ කරුණු දෙක දැක්කා ප්‍රත්‍ය ධර්ම හැටියට එන උපන් ධර්ම හැටියට දැක්ක ගාන විඥානය කරුණු තුන එකතු කර ස්පර්ශයයි ආයතනය එතකොට ස්පර්ශය ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දැක්කා ප්‍රත්‍ය ධර්මයක් හැටියට දැක්කා ආයතනය ගාන ආයතනය ස්පර්ශය නිසා හඳුනා ගන්න. ගන්ධ සුවඳ නාසයට ස්පර්ශුන් නැත්නම් හඳුනා ගන්න බැහැ. ඒතොර හඳුනා ගන්න සංඥා සංඥාවෙන් හඳුනාගත්තේ. ඒතොර සංඥාවෙන් හඳුනාගත්තා සුවඳයි. හරි මිහිරි සුවඳ. සෙන්ට් එක ශරීරයට ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා නාසයට තෙලිඹ බලන්න. නැද්ද? ගාන විඤ්ඤාණය කදාගෙන තමයි ස්පර්ශ කරගන්නේ. දැන් ආස්වාදයක් තියෙනයි.
දැන් එයා ඉල්ලුවා. එයා කිව්වා. කවුද කිව්වේ? සිත. කවුද ඉල්ලුවේ? මම කාටද දුන්නේ? කාල්ද සුවඳ? සතර මහා ධාතු. සුද්දාෂ්ට කලාපයේ සුවඳ ගස්ස. ඉල්ලුවේ? ආ සිත. කිව්වේ සිත. දැන් එයාට ලගින්න හදලා දුන්නා. ලගින්න හැදුවද තැන? ඔව්. සංඥා උපාදාන. සංඥා උපාදාන. සංඥා උපාදාන කන්ද දුක්ඛ. හරි. කමන්නේ ඔක ස්ප්‍රේ කරගන්න හැබැයි ආස්වාදයක් ඕනේ නෑ ඔකේ. ඕන්නම් ඔකේ දැන් ශරීරේ හැම්පිටින්ම ගඳයිනේ මැස්සෝ අහනවනේ. මැස්සෝ අහන්නේ ඇයි ඔය ශරීරෙට? ඔය ශරීරයේ තියෙන දුගඳ. ඒකින්ද මැස්සෝ අහන්නේ. ඒක ඔක නැති කරගන්න තමයි අර ගහන්නේ. බොඩි ස්ප්‍රේ එක ගහන්නේ කමන්නේ. මම ගහන්නේ. හැබැයි ආස්වාදයෙන් නම් ගහන්නේ. හරියට ලගින්ද හදලා දෙන තැනක්. කාටද? අන්නාවට. තණ්හාවට ලගින්න තැනක් හදලා දෙනවා. දැන් එතකොට ගාන සම්පස්ද සංඥා හඳුනා ගන්න තැනට ආව ස්පර්ශය එයා ප්‍රත්‍ය කරගෙන නෙමෙයිද? එතකොට එයා ප්‍රත්‍යෝපන්න ධර්මයක් උනේ ආයතනේ ප්‍රත්‍ය කරගෙන නෙමෙයිද? ආයතන ප්‍රත්‍යෝපන්න ධර්මයක් උනේ නාම රූප ප්‍රත්‍ය කරගෙන නෙමෙයිද? නාම රූප ප්‍රත්‍යෝපන්න ධර්මයක් උනේ ප්‍රතිසන්දි විඥාණය ප්‍රත්‍ය කරගෙන නෙමෙයිද? ප්‍රතිසන්දි විඥාණය ප්‍රත්‍යෝපන්න ධර්මයක් උනේ කර්මය ප්‍රත්‍ය කරගෙන නෙමෙයිද? කර්මය ප්‍රත්‍යෝපන්න ධර්මයක් උනේ අවිද්‍යාවයි තණ්හාවයි ප්‍රත්‍ය ධර්මයක් කරගෙන නෙමෙයිද? අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්මයක් උනේ ආශ්‍රව ප්‍රත්‍ය ධර්මයක් කරගෙන නෙමෙයිද? ආශ්‍රව කියේ ලගපතන. ආශ්‍රව කියන්නේ ලගින් ලගපතන. සිත ලගින් ලගල නේද? ඒක නැවත 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 ඉල්ලන්නේ ඒකයි තමයි. නැවත නැවත කියනවා. හෙටත් කියනවා. හන්දවට. උදේට නාලක් ගහගන්න ඕනික. කාමරෙත් ගහගන්න. එයා ප්‍රශ්න එකක් ගහන්න. දෙවතුල ගහන්න ඒක ප්‍රශ්නයක් නැහැ. දුකට යන්න එපා. ලෝකයේ ස්වභාවයම සිද්ධ වෙන්නේ අපිරිසිදු බව. මුළු ලෝකයේ ස්වභාවයම සිද්ධ වෙන්නේ අපිරිසිදු බව. ඉතින් පිරිසිදු කරන්න ඕනේ හැමදෙස්සෙම. ශරීරයත් ඒ විදිහම තමයි. සිතත් ඒ විදිහම තමයි. ශරීරය ස්වභාවයම වෙන්නේ අපිරිසිදු වෙන එක. ඒක පිරිසිදු කරන්න ඕනේ. සිතත් ස්වභාවයම වෙන්නේ අපිරිසිදු වෙන එක. ඒකත් පිරිසිදු කරන්න ඕනේ. පිරිසිදු කරනවද අපි? ඔව්. ගොඩක් දෙනා ඉන්නවා හැබැයි දැන් පිරිසිදු කරගෙන කරගෙන යනවද අපි දන්නේ. හොඳයි ඒක අපි සතුටුයි. පිරිසිදු කරගන්න ක්‍රමය අපිට කියන්න පුළුවන්. අපිට පිරිසිදු හොදලා දෙන්න නම් අපිට බැහැ. හොද ගන්න ඕනේ කට්ටිය. පිරිසිදු කරගන්න ක්‍රමය තමයි මේ කියන්නේ. කරගන්න ඕනේ කට්ටිය. තේරෙනවා. එහෙනම් ප්‍රත්‍යෝපන්න ධර්මය. හැබැයි මේ අවස්ථාවේදී ඒක සුවඳක් නාසයට එනකොටම දකින්නකෝ ප්‍රත්‍ය දකින්න ප්‍රත්‍යෝපන්න ධර්මය දකින්න. ඒක ප්‍රත්‍ය දකින්න ඉන්න උපන් ප්‍රත්‍යෝපන්න ධර්මය දකින්න. එච්චයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මානෙන් සියල්ල හටගන්න හේතු ප්‍රත්‍ය. සියල්ල හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. සංකතයි කිව්වේ ඒකයි. නැත්ද හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි හටගන්නේ. හේතු ප්‍රත්‍ය. ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝපන්න. උපකාරයෙන් උප හදනවා. එතකොට අපි උපකාරය නොදී මොකද ඉවරනේ එතකොට ප්‍රශ්නේ. ඇයි අපි උපකාර කරන්නේ? යාට ලගින්න හොදට. යාට හොදට එතන තැන්පත් වෙන්න යාට හොදට ලගින්න. අර මං කිව්සලා කිව්. අර බල්ලා ලගින්නේ තුම්පාරයි කැරකිලා. අපි මහත්පාරක් කැරකෙනවා. කැරකිලා කැරකිලා තමයි ලගින්නේ. ජවන් හතයි. නේද? හැට ජවන් හතයි. චක්කු සම්පස්සජා චේතනා එනකොට එතන ජවන් හතයි. ප්‍රතරම්මන දෙකයි. සෝත සම්පස්සජ චේතන ආයනකොට එතනක් ජවන් හතයි. හත් පාරක් කරකිරා. නැද්ද? එතනක් ජවන් හතයි. ප්‍රතරම්මන දෙකයි. ගාන සම්පස්සජ චේතන? ආ එතන ජවන් හතයි. ප්‍රතරම්මන දෙකයි. නේ කර්ම නෙමෙයිද මේ කරන්නේ? කර්ම නෙමෙයිද සිතුවිලි නෙමෙයිද හදන්නේ? ප්‍රත්‍යෝපන්න ධර්මයක් නෙමෙයිද චේතනා කියන්නේ එතකොට? ප්‍රත්‍යෙන් උපන් ධර්මයක් නෙමෙයිද? අපි ප්‍රත්‍ය අයින් කරමුකෝ. ප්‍රත්‍යයන් කවදා හරි කරන්න වෙනවා. කොයි වෙලේ හරි කරගන්න වෙනවා. ප්‍රත්‍යයන් කරන්න වෙනවා. ඒ ඒ ඒක ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට ඊට මෙහෙන් තියෙන ප්‍රත්‍ය ධර්මයන් කරන්න ඕනේ. ආ ඒ ධර්මයේ ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දැකලා ඊට මෙහෙන් තියෙන ප්‍රත්‍ය ධර්මයන් කරන්න ඕනේ. ඒක අවසානයේ අයින් කරන්න වෙන්නේ මොකක්ද? චන්දරාගය.
අවසානයේ කියන දෙනි චන්දරාගේ පන්නවයි. ඒතර බුදුරජාණන් වහන්සේ හරියට දේශනා කරනවා. මහණෙනි දුක කියන කාර්ය සත්‍යයක්. දුක්ඛ සමුදය කියන කාර්ය සත්‍යයක්. දුක්ඛ සමුදය සත්‍ය. බොරුවක් නෙමෙයි. ඒක වෙන විදියකින් නෙමෙයි. මේ විදියටම තමයි වෙන්නේ. හොඳයි. සමුදය අයින් කරන්න. දුකාරය සත්‍ය අවබෝධ කර යුතුයි. සමුදාරය සත්‍ය සමුදය ප්‍රහාණය කළ යුතුයි. එතකොට දකින්නේ සැනසෙල්ල, විමුක්තිය, නිවන, නිදහස් වුණු බව දකිනවා. ඒ නිවනයි. මහණෙනි කාර්ය සත්‍යක්. මහණෙනිට මාර්ගයයි. ආරස්ථාගික මාර්ගයයි. සම්මාදිට්ඨි. දැන් මේ කියන්නේ සනිකර සම්මාදිට්ඨි. සම්මා සංකප්පේ පිළිබඳව සිත නිවැරදිව මෙහෙම සම්මා සංකප්පේයි. ඒතර බාණ්ඩ යාගේ වචන ඊට පස්සේ හැදිලා නැද්ද? සම්මා වාචා. එයා නිවැරදි වචනයට එන මේ ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන ධර්මය දකිනකොට එයා වචනය වැරදියට ගලපගන්නේ නැහැ. ප්‍රකාශ කරන්නේ නැහැ. හසුරවන්නේ නැහැ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආචීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, චිත්ත ඒකාග්‍රතාව ඊටාත්ම නිවැරදි. වැඩිලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සීල සමාධි ප්‍රඥා. සමාධියක් නැතුව මේවා බලන්න පුළුවන්ද? මේ ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න ධර්ම. චිත්ත ඒකාග්‍රතාවයක් නැතුව කවදාවත් බලන්න බැහැ නේද? විසිරෙන සිතකින් බලන්න පුළුවන්ද? වික්ෂිප්ත වෙන සිතකින්? දුවන සිතකින්? ඒකයි තථාගතයන් වහන්සේ සමතය විපස්සනාවට එකතු කළේ. සමත විපස්සන. සමතය බුද්ධ දේශනාව නෙමෙයි. විදර්ශනා විපස්සනා බුද්ධ දේශනාව. නමුත් මේ සමතය කියන එක ප්‍රත්‍ය කරගන්න පුළුවන්, උපකාර කරගන්න පුළුවන්. ඒ නිසා සමත විපස්සන දෙක එකට එකතු කළා. තේරෙනවද කියන්නේ? එහෙනම් දැන් මොකද කරන්නේ? හරිද මං කියන පැහැදිලිද? පැහැදිලි නැත්නම් අපි පැය භාගයක් විතර දෙනවා අහන්න පුළුවන් ඕන කෙනෙකුට. කතා කරන්නේ මෙච්චර කතා කරේ සත්‍යය ගැන. නිවැරදිව සත්‍යය ගැනයි කතා කරන්නේ. මේම සිද්ධ නොවේ, මේ විදියට වෙන්නේ නැහැ, මෙන්න මේ විදියටයි වෙන්නේ කියලා පුළුවන් නම් යම් කිසි කෙනෙක්ට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හාමුදුරුවෝ කියන විදියට නම් නෙමෙයි, මෙන්න මේ විදියටයි වෙන්නේ කියලා. මමයි බලන්නේ, මමයි අහන්නේ. මට තමයි ගඳ සුවඳ දැනෙන්නේ. පුළුවන් නම්. ඉත ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න. ජීව සම්ප්‍රසිත. ජීව යම් වෙලාවක ප්‍රත්‍ය ධර්මයක්, යම් වෙලාවක ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒතර ප්‍රත්‍යෝපන්න ධර්මය කොයි වෙලාවෙද? මේ කතා කරන මොහොතේ ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒ ප්‍රත්‍ය ධර්මය මොකක්ද? කම්මචිත්තේතු ආහාර. කතා කරන මොහොතේ ප්‍රත්‍ය ධර්මය, ප්‍රත්‍යෙන් උපන් ධර්මය. හැබැයි ඒක ප්‍රත්‍ය ධර්මයක්. මොකටද? බාහිර රහසය. ප්‍රත්‍ය ධර්මයක්. බාහිර රසය කියන්නේ සුද්දාස්ත්‍රයක් කලාපයේ, දිව කියන්නේ සුද්දාස්ත්‍රයක් කලාපයේ දෙකේ එකතුවක් තියෙනවා. සත්‍ය ධර්මයක්. එතකොට ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. එතකොට ස්පර්ශය යතන සිද්ධ වුණේ ස්පර්ශය ප්‍රත්‍ය උපන්න ධර්මයක්. චිව ආයතනය ප්‍රත්‍ය ධර්මයයි. චිව විඥාණය ප්‍රත්‍ය උපන්න ධර්මයක්. දිවයි බාහිර රසයයි ප්‍රත්‍ය ධර්මයක්. මොබඳුමේ ප්‍රත්‍යෝපන්න වෙන ධර්මයේ ශරණේ ප්‍රත්‍ය ධර්මයක්. ශරණේ ප්‍රත්‍ය වෙන ධර්මයේ ශරණේ ප්‍රත්‍යෝපන්න ධර්මයක්. නැද්ද? එතකොට කර්ණ තුන එකතු කර ස්පර්ශය, ස්පර්ශය නිසා විඳිනවා. විඳිනවනේ? ඔව්. එතකොට විඳීම ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ප්‍රත්‍ය ධර්මය ස්පර්ශය. ජීව සංපස්සජ සංඥා රසේ හඳුනා ගන්න. දිව සුද්දාස කලප දෙක. ප්‍රත්‍ය ධර්මයක්, ප්‍රත්‍යෝපන්න ධර්මයක්. දැන් බාහිර රසය ගත්තත් ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න ධර්මයක්. බාහිර රසේ ආහාරය ඒ සුද්දාස කලපයයි. ඒකට ප්‍රත්‍යත් මහ භූත හතරම තමයි සුද්දාස කලපේම තමයි ඒකට ප්‍රත්‍ය. සීත උෂ්ණ ප්‍රත්‍යයි. තේරෙනවද? එහෙනම් ජීව සංපස්ජ සංඥා. එතකොට සංඥා ප්‍රත්‍යෝපන්න ධර්මය. හඳුනා ගන්න රස. රස හඳුනා ගන්න ධර්ම ප්‍රත්‍යෝපන්න ධර්මය. ප්‍රත්‍ය ධර්ම ස්පර්ශය. එතකොට දැකින් ආස්වාදයක් තියෙනවා. ආස්වාදෙ මොකක්ද?
එයා ඉල්ලුවනේ. කවුද ඉල්ලුවේ? කන්න කිව්වේ කවුද? ආහාර ඕන කිව්වේ කවුද? ආහාර ඉල්ලුවේ කවුද? කවුද ඉල්ලුවේ? සිත. එයා ඉල්ලුවේ මොනේමද? රසය. මිහිරිය. ප්‍රණීතිය වයිලා. ඇයි? ආස්වාදයේ සිතට ඇතුල් කරලා එයාට ලගින්ද? නැද්ද? එද හදලා දුන්නා. දැන් කාටද හදලා දුන්නේ? මහ භූතයන්ට හදලා දුන්නා. තව මහ භූතයෝ ටිකක් දාලා. රසය කියන්නේ ආහාරය කියන්නේ සතර මහ භූතයේ සුද්ධාෂ්ටක කලාපය මේ ශරීරයේ පුරාම පැතිරෙන්නේ සුද්ධාෂ්ටක කලාපය. එතකොට මේ භූතයෝ මේ භූතයොත් එක්ක සම්බන්ධයි. ආ ඒ සුද්ධාෂ්ටක කලාපය මේ සුද්ධාෂ්ටක කලාපයත් එක්ක සම්බන්ධයි. දැන් එතකොට දැන් කවුද රස විඳි? සිතක් විතරක් හැදුණා. ආස්වාද ජනක සිතක් හැදුවා. ආස්වාද ජනක සිතක් හැදුවද? දැන් එයා ඉස්සෙල්ලා කිව්වා ඉල්ලුවා කිව්වා ආහාර ගන්න කියලා. හැබැයි ඉල්ලුවේ ප්‍රණීතේව රසවත් ඒව මිහිරි ඒව. දැන් ඒවා ඉල්ලුවා. දැන් දුන්නා. දැන් දුන්නේ කාටද? මහ භූතයන්ට මහ භූතයෝ ටික දුන්නා. සුද්දාස්ත කලාපයට ප්‍රත්‍ය කළා දුන්නා. උපකාර කළා දුන්නා. ආ යන්න ඇදගෙන. දැන් හේතු ආස්වාද ජනක සිතක්. රසයි නේද? දැන් ආහාර අරගෙන ඊට පස්සේ පළතුරු වට්ටිය කුත්තුනේ. නේ? ඔව්. පතුරු පසත් තමයි. දැන් කවුද ඉල්ලන්නේ? කවුද කියන්නේ? ඇයි ඒ? එයා කියන්නේ ඇයි ඇයිල්ලන්නේ? එයාට ලගින්ද? එයාට ලගින්ද දැන් හදලා දෙන හොඳට හදලා දුන්නා. අන්තර ප්‍රණීත රසත් හදලා දීලා දැන් භූතය ටික භූතයන්ට එකතු කරලා දුන්නා. දැන් භූතය භූතය දැන් සතුට. කවුද සතුට? ආස්වාද ජනක සිතක් ඇදුවා. ආස්වාදයක් තියෙනවා. ආස්වාදේ වින්දද? අය ලැග්ගා හොඳට. තාත්ත නෑ හොඳට ලැග්ගලා. දැන් හෙටත් හදන්න වෙයි. හෙටත් ඉල්ලනවා. හෙටත් කියනවා. ඇයි? හෙටත් යාට ලගින්න ඕනේ කියලා. නැද්ද? ඒතර ප්‍රත්‍යෝපන්න ධර්මයක්. නෙමෙයි සංඥාව ප්‍රත්‍යපන්න ධර්මය ප්‍රත්‍ය ධර්ම ස්පර්ශය ස්පර්ශයට ප්‍රත්‍ය ධර්ම ආයතනයි ජීව ආයතන ආයතනයට ප්‍රත්‍ය ධර්ම නාම රූප දෙක පටන් ගත්තනේ මොළදීන් ඒ ප්‍රත්‍යපන්න ඒතර ප්‍රත්‍ය ධර්මයේ ප්‍රසන්දි විඥානේ පෙර භවෙන් ඇතර මම මේ භවයට ආවේ කර්මයක් නේ කර්මයක් තමයි පැටලිලා කර්මයක පැටලිච්ච මනසත් එක්ක ආරයි. ආයක ප්‍රත්‍යෝපන්න ධර්මයක් ප්‍රත්‍ය ධර්මයේ අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාව චන්දරාගේ. ඒක කියන්නේ සිතුවිල්ල. ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ධිට්ඨිආශ්‍රව. දැන් පැහැදිලිද? කාය ඇතන. කය බාහිර පහස. එක වෙලාවක ශරීරයේ ප්‍රත්‍ය ධර්මයක් එක වෙලාවක ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒතර ප්‍රත්‍යෝපන්න ධර්මයක් කොයි වෙලෙයිද? කම්මචිත්ත විරතු ආහාර කියන ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය වෙනකම් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. සනේ ප්‍රත්‍ය ධර්මයක් සීත උෂ්ණ ස්පර්ශයට උපකාර ධර්මයක්. ඒතර ඒ සුද්ධාස්තක කලාප දෙකක් සම්බන්ධ වෙනවා හැදුවා ඒ ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍යෝපන්න ධර්මයක් කාය විඥාන කර්ණතන එකතු කර ස්පර්ශේ. සීතුස්න දෙක ස්පර්ශ. එතකොට ඇයි කාය ආයතනයක් තියෙනන්නේ? එතකොට ස්පර්ශයේ ප්‍රත්‍යෝපන්න ධර්මයක් ආයතනයේ ප්‍රත්‍ය ධර්මයක්. ඒ මොහොතේ මේ මොහොතේ මෙහොතේ මොහොතේ මේ සියල්ල දකින්ද? ඒ තමයි ධම්ම ටික ඥානය. සෝ ධම්ම පස්සති සෝ පටිච්ච සමුප්පාද ධම්මේ පස්සති සෝ මම් පස්සති. සම්පාද ධර්මයේ දකින්න උමාව දකින්න සත්‍ය නෙමෙයිද දැන් පැයකමාරකට වැඩි කාලයක් කතා කරා සත්‍ය නෙමෙයි මනස ගැන කතා කරලා දේශනාව අවසන් කරනවා මනස සිත විඥානය අරමුණ දැනගන්න ස්වභාවය සිත නිරන්තරයෙන්ම ක්‍රියාත්මකයි සිත නිරන්තරයෙන්ම ක්‍රියාත්මකයි එයා ඉල්ලනවා එයා කියනවා අරමුණක් ගන්න අරමුණක් ගන්න දැන් මන අරමුණ දුගන්නේ හොඳ අරමුණ. හැබැයි නරක අරමුණුත් එනවා. හොඳ අරමුණ වල ඇලෙනවා නරක අරමුණ වල ගැටෙනවා. බාහිර අරමුණ
terbahir aramuna rupenang sudhasta kalape vedana sanya sangskarana nama dharma eka pratyeng upan dharma dan mechera vela kiwa ewa siyala pratyeng upan pratyopanna dharma habai ewat nawata pratya dharma idiri pratyopanna dharma therena ena manasa yam velavaka pratya dharma manasa manasa e bahir aramuna gan ekata oni nama dharmayak ho rupa dharma tara me manasa hewat vinyana hewat sita hewat me manasikarya eka pratyuppanna dharmayak upakarayen upan dharmayak e kohomada vedana sanyata pratyaya sanyava sanskarayata pratyayi vedana sanya sanskarayanta pratyayi vedana sanya sanskara vinyanayata pratyayi eyala pratyayi pratyayen upan dharmaya vinyanaya pavatina dharmaya එහෙනම් සෙනෙහස තුල නැති වෙනවා නවතින දෙන්නේ නැතුව ඇදගෙන යනවා ඇසයි රූපයයි නිසා විඥානය ඒතර ප්‍රතර ප්‍රත්‍යෝපන්න ධර්මයක් ප්‍රත්‍යෙන් උපන් ධර්මයක් කනයි සද්දයයි නිසා සෝත විඥානය ප්‍රත්‍යෝපන්න ධර්මයක් උපකාරයෙන් උපන් ධර්මයක් නෙමෙයිද මනස හැබැයි ප්‍රත්‍ය ධර්මයක් එක වෙලාව ඒ අරමුණ දැනගන්න ප්‍රත්‍ය ධර්මයක් වේදනාව දැනගන්න සංඥාව දැනගන්න සංස්කාරයට දැනගන්න ප්‍රත්‍ය ධර්මයක්. හැබැයි ප්‍රත්‍යෙන් උපන් ධර්මයක්. ඒ කොහොමද? නාසය ගන්ධයෙන් සගාන විඥානය. දිවය රසය නිසා ජීව විඥානය. කය පාසය නිසා කය විඥානය. මනස අරමුණ නිසා මනෝ විඥානය. පැහැදිලිද කියන්නේ? හැබැයි ආ බලාපොරොත්තු වෙන්නේ මනසින් ආ බලාපොරොත්තු වෙන්නේ ස්ථාරම්මන. අරමුණ ඉච්ච වෙනවා නම් තමයි අප්‍රිය කැමති ආස්වාදේ. ඇයි? එයාට එතන ලගින්න පුළුවන්. එයාට එතන ලගින්න පුළුවන්. එයා එතන ලගින. හොඳයි ඇලෙන්නේ නැද්ද? ගැටෙන්නේ නැද්ද? සිතක් ඒ සිද්ද ඒක අයින් කරන්නකො බලන්න. එයාට මොකද වෙන්නේ කියලා බලන්න. එයා ඉල්ලයිද? එයා කියයිද? එයා ලගීද? ආ? හැබැයි කියයි. එයා ඉල්ලයි. හැබැයි එයා ඉල්ලන විදිහට නෙමෙයි දෙන්නේ. එයා ඉල්ලන විදිහට නෙමෙයි දෙන්නේ. එයා කියන විදිහට නෙමෙයි. රාතන් වහන්සේ, පසේ බුදුවරයන් වහන්සේ, ලෞතර බුදුරජාණන් වහන්සේ එයා කියන විදිහට නෙමෙයි ඇසිරෙන්නේ. එයා ඉල්ලන විදිහට නෙමෙයි දෙන්නේ. එයා කියන විදිහට නෙමෙයි දෙන්නේ. එයාට ලගින්න තැනක් හදලා නැහැ. අපි සියලු දෙනාම එයාට ලගින්ද? ඔය ඉන්ද්‍රියන් හයෙන්ම අරගෙන දීලා නැද්ද ලගින්ද? දීලා තියනද? දැහැටක් දෙනවද? හැබැයි දෙනවා නම් අර මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ටික කැමැත්තෙන් ගන්න. අකමැති වෙලා වැඩක් නැහැ. ජාතිය, ජරාව, ජාතිය හතර ගාත එකක් වෙන්න පුළුවන්. බඩගාගෙන යන එකක් වෙන්නත් පුළුවන්. ඒක කැමැත්තෙන් ගන්න එක. බොහෝ පා එකක් වෙන්න පුළුවන්. පාද 50 60 100 කියලා තියෙන එකක් වෙන්නත් පුළුවන්. අපා පාද නැති එකක් වෙන්නත් පුළුවන් කැමැත්තෙන් ගන්න. ඒයි ලැබෙන. දැන් එතකොට මොකද කරන්නේ? එපා කියලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ පා කියලා. සංජීව නිරයට ගිහින් දැම්මොත් එපා කියනද? අනේ මට නම් බෑ මෙහෙ ඉන්න මාව යවන්න කියලා. ආ? පුළුවන්ද කියන්නේ? කාල සූත්‍ර සංඝාත රෞරව මහ රෞරව තාපය මහ තාපය අවීච්චියට ගිහිලා දැම්මොත් එපා කියලා අයන්න පුළුවන්ද? අනේ මට බෑ මෙහෙ ඉන්න කියලා. කවුද හැදුවේ එතන? අර ලගින්න හදලා දුන්නා නම් කැමැත්තෙන් ගන්න වෙනවා. තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ. අනේ මට බෑ මෙහෙ ඉන්න කියලා. බෑ කැමැත්තෙන් ගන්න වෙනවා. දැන් පැහැදිලිද? ඒකට ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න ධර්මය දකින්න ඕනේ මේ වර්තමානයේ මේ මොහොතේ නෙමෙයිද? මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය තියෙන කොයි වෙලාවකද? ඇහැරලා ඉන්න වෙලාවක. ඒ හැරලා ඉන්න වෙලාවට සිහියෙන් ඉන්නකෝ. හද කල්පනාවෙන් ඉන්න. අවදියෙන් ඉන්න. සිතේ අවදිමත් භාවයයි භාවනා කරන්නේ. ඔක අඩු කරන්න කියනනම් මම කල්පනාවෙන්. ඔක අඩු කරනවාද? සිහියෙන් ඉදීම. කල්පනාවෙන් ඉදීම. සිත අවදියෙන් ඉදීම. භාවනා. විදර්ශනා ප්‍රඥා. පැහැදිලිද? දේශන අවසන් කරනවා. පැය විනාඩි 40ක් විතර කතා කරා.
පැහැදිලිද? යම් සුවනස ඉතාමත්ම පැහැදිලි සුවනස මේ ඔබ වහන්සේ අද දේශනා කළේ ඉතාමත්ම ගැඹුරු දේශනාවක් සුවනස ඔබ ඇත්තටම මම හිතනවා සුවනස ඔබ වහන්සේගේ මාතෘකාවටම හරිය ගියා ඒක සසරින් නිවනට ඔබ වහන්සේ සසර යන්නේ මොකද්ද ගැත්‍රම් සුවනස හේතුඵල ධර්මයම කියන්නේ සසරනේ සුවනස ඔබ වහන්සේ පර්යාය දෙකකින් ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේ දෙපැත්තකින් ඒක දේශනා කළා එක පැත්තකින් පටිච්ච සමුප්පාදයේ ක්‍රියාකාරීත්වය අනිත් පැත්තෙන් පංච පාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වයත් නිසා මේ සසර ඇති වෙන බව ඔබ වහන්සේ අපිට පෙන්නුවා මේ දිගින් දිගටම සසර ඇති වෙන්නේ මේ හේතුව නිසා කියලා සාරාංශය. ඉතින් ප්‍රත්‍යත් ප්‍රත්‍යන් උපන් ධර්මයක් ගැන කතා කරනකොට සාරාංශය ඇත්තටම ඔබ වහන්සේ කෙටියෙන්ම කියනවා නම් හේතුඵල ධර්මයමයි ඔබ වහන්සේ කතා කරේ. එතනදි ඔබ වහන්සේ එයා ධම්මචිත්ත ඥානේ උඩතනදී අපිට අනිත්‍ය දුක්ඛ අනාත්මේ ඇත්ත වශයෙන්ම උතනදී තමයි අපිට ත්‍රිලක්ෂණය බලන්න පුළුවන් නුවණ එන්නේ මහණන්. ඔව්. එතන අපිට එතනදී සාරාංශ කිව්වා වගේ ඔය දැක්කා දැක්කා පමණයි කියන සිතට එන්න පුළුවන් යම් අවස්ථාවක අවස්ථාවේ අපි හරියට විදර්ශනා කළොත් එතන තමයි නිවන සාරාංශ. එතන වහන්සේගේ ධර්මදේශනා ඉතාමත් මහරවත් ඉතාමත් ගැඹුරුයි වහන්සේ කිව්වාගෙන් අපිට තියෙන්න ඕනේ ඇත්තම අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා තුනම තියෙන්න ඕනේ ඔය ටික අපිට අවබෝධ කරගන්න වහන්සේගේ මුලින් ඉඳලම කිව්ව ඥාන ටිකත් අපි මේකට උපයෝගී කරගන්න ඕනේ ඉතින් සාරණ බොහොම පිං ඔබ වහන්සේ අපව මේ තත්ත්වයට ගෙනාවු එක ගැන මොකද මේ නොදැන හිටිය දේවල් ගොඩාක් දැනගෙන තමයි සසරෙන් එතර වෙන ආකාර අනිත් පැත්තෙන් බලනකොට ඔබ වහන්සේ අද දේශනා කළේ චතුරාර්ය සත්‍ය සුවහන්හස දුක්ඛ සත්‍ය සමුදය නිරෝධය ඒකත් උනා එතන සුවහන්හස චතුරාර්ය සත්‍ය ඔබ වහන්සේ දේශනා ඒක ගැඹුරයි එහෙමයි සුවහන්හස චතුරාර්ය සත්‍යයක් ගැඹුරයි ඔව් ඒකනේ අපි කියන්නේ පටිච්චසමුප්පාදය තුළ චතුරාර්ය සත්‍ය තියෙනවා එහෙමයි සුවහන්හස පටිච්චසමුප්පාදය තුළ චතුරාර්ය සත්‍ය තියෙනවා හැම ගෑම සිද්ධ වෙන්නේ සසර යන්නේ සුවනාස ඔය රාම රූප දෙක කියලා කිව්වොත් අපි දෙන්නේ හේතුඵල ධර්මයේ සුවනාස ප්‍රත්‍යය ප්‍රත්‍යයෙන් හට ගන්නා ධර්මය. ආ හේතුඵල. අපි බොහොම පිං සුවනාස අපි ඉදිරියට කරමු කාට හරි තව ගැටලු ඇති මං හිතන්නේ වහන්සේ බොහොම පිං ගැටලු තියනවා නම් සුවනාහන්සේකින් අසන්න ඕනම ගැටලුවක් දැනගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ගොඩ දෙනෙක් මැරුණාම තමයි නිවන් සුව පාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එතන කොහොමද ස්වාමීන් වහන්සේ දැන් එක්ක මේ අත්භවයේදීම දකින්න ඕනි එකක්? ක්ලේශ පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය කියලා දෙකයි. සෝපදිශේෂ අනුපදිශේෂ. ඉස්සෙල්ලා පිරිණි වෙන්නේ ඉස්සෙල්ලා අවසන් වෙන්නේ ඉස්සෙල්ලා අවසන් කරගන්නත් ඕනේ කෙලස්. හරිද? ඒක එක පිරිණිවීමක්. පිරිණිවීමක් කියන්නේ නැවත හටගන්නේ නැහැ කියන එක. නැවත සකස් වෙන්නේ නැහැ කියන එක තමයි පිරිණිවීම කියන්නේ. නැවත උපාදයක් නැහැ. ඒතකොට කෙලස් වල නැවත හටගන්නවත් නැත්නම් කෙලස් වල නැවත උපාදයක් නැත්නම් කෙලස් වල නැවත පැතිරීමක් නැත්නම් කෙලස් ක්‍රියාත්මක නැත්නම් සිටේ එකම ක්ලේශයක්වත් සියුම් වශයෙන් හෝ අනුසේ වශයෙන් හෝ ක්ලේශයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතනට මනස හැදුවා නම් ඒ ක්ලේශ පරිනිර්වාණයයි. ඒ පළවෙනි පිරිණීවීම ඒ තමයි නිවන් සුව. මෙලවදීම නිවන් සුව විඳින්නේ ඒකයි. ක්ලේශ ක්‍රියාත්මක වෙන්නේ නික්ලේශි. රාග රහිතයි, දේශ රහිතයි, මෝහ රහිතයි. රාග දේශ මෝහ කියන මේ ධර්මතා තුන නිසා තමයි සියලුම ක්ලේශ හටගන්නේ. ඒ නිසා ඒවට කියව මූල ධර්ම කියලා. ලෝභ දේශ මොහ කියන රාග දේශ මොහ කිව්වත් ලෝභ දේශ මොහ කිව්වත් එකයි එක මාර්ථයේ තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම නිවෙන්නේ කෙලෙස්. එහෙනම් නිවන් නිවන කියන්නේ නිවන් සුව. ඒතර තමන් නිදහස් විමුක්ති ඥාන දර්ශනය. ඒ කියන්නේ නුවණින් දකිනවා තමන් නිදහස් වුණා කියලා. සිතේ කිසිම ක්ලේශයක් අනුසය වශයෙන් සියොම් වශයෙන් හෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තමන් නුවණින් දකිනවා. ඒකට කියන්නේ විමුක්ති ඥාන දර්ශනය. ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ භව දෙක සම්බන්ධ කරන්න බැහැ. භව දෙක සම්බන්ධ කරන්න බැරියයි කර්මයේ ශේ කරලා. කර්මක්ෂය.
තර කර්මයක් ඕනේ භව දෙක සම්බන්ධ කරන්න. ඒක කර්ම කියන්නේ කුසල කර්ම අකුසල කර්ම. පුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර අනිජාභි සංකාර අරූපාවචර ධ්‍යාන. ඒතර මේන් එක කර්මක් ශේ කරලා නම් කර්ම ශේ කලේ ඇයි ක්ලේශ කෙලස් ක්‍රියාත්මක නොවන තැන කර්ම ශේ වෙනවා. කෙලස් නිසා කර්ම, කර්ම නිසා විපාක. ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට. ඒතර කර්ම ශේ කළා නම් ඊට කලින් තියෙන ධර්මතාවයන් යා. ඒතර කර්මය ප්‍රත්‍යෝපන්න ධර්මයන් හැටියට දැක්කා. එයා ප්‍රත්‍ය ධර්මයන් හැටියට දැක්කා කෙලස්. ඒතර එයා ප්‍රත්‍ය ධර්මය අයින් කරා. එයා කෙලස් ටික ඔක්කොම නිව්වා. ඒතර කර්ම ශේ වෙලා කර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කර්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් භව දෙක සම්බන්ධ කරන්න බෑ. භව දෙක සම්බන්ධ කරන්න බැරි නම් එයා පිරිණුණා. ඒ ස්කන්ධ පරිණිරවාණය. ඒතර ඉස්සෙල්ලා සිද්ධ වෙන්නේ ක්ලේශ පරිණිරවාණය. දැන් එහෙනම් අපි දැන් අපි වර්තමානයේ දැන් මොකද්ද කරගන්න ඕනේ? ක්ලේශ පරිණිරවාණය. ඉස්සෙල්ලා නේ. ක්ලේශ ටික. දැන් ක්ලේශ දැන් මෙච්චරලා කතා කරේ දැන් ක්ලේශ ගැන නේද අපි කතා කරන්නේ? කෙලස් ගැන කතා කරා, කර්ම ගැන කතා කරා, හේතු ප්‍රත්‍ය ගැන අපි කතා කළා. දැන් මේ කෙනෙක් චුල සෝතාපන්නයි, සෝවන්. මොකක්ද දැක්කද? පටිච්චසමුප්පාද ධම්ම. පටිච්චසමුප්පාදය. දැන් නිවැරදිද? නැද්ද? ආ? අර කරුණු පහක් අරන් බලන්න. නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකයි අරගෙන බලන්න ක්‍රියාත්මක වෙන ආකාරය. ආසාදේ හොයන්න ගිහිල්ලා ලගිනා ලගින්න තැන හදලා දෙනවද නැද්ද? ආ? හදලා දෙනවා. එනේ හදලා දෙනවා කියන්නේ? ඒතර තැන ලගින්න හදලා දෙනවා කියන තණ්හාව. තණ්හා පච්චය උපාදාන. ඒතර උපාදාන දුකයි. උපාදානේ දුකයි. ආ. පංච උපාදාන කරා. ඒතර රූපය ගත්තත්, වේදනාව ගත්තත්, සංඥාව ගත්තත්, සංස්කාරය ගත්තත්, විඥානය ගත්තත්, ඒතර ඒ උපාදාන කරගත්තොත් දුකයි. පංච උපාදාන කන්ද දුක. පැහැදිලිද? එහෙනම් ඉස්සෙල්ලා ගන්නනේ. නිවන් සැප ලැබේවා කියලා කමන්නේ අපි ඉතින් ගහමු නේද? ඒ කට්ටියට ඉති වෙන මොනවද කියන්නේ අපි ලෝකයේ තියෙන ඉහළම සැපනේ ප්‍රාර්ථනා කරන්නේ. යම් කිසි කෙනෙක් මැරුණාම ඉතින් අපිට ඊට වැඩිය දෙයක් එයාට දෙන්න දෙයක් නැහැ නේ. ඒ නිසා අපි එයාට ප්‍රාර්ථනා කරනවා තාම පිරිසිදු සිතින් එයාට නිවන් සුව ලැබේවා කියලා. හැබැයි ඉතින් එයාම එයාගේ කෙලස් ටික නිවා ගන්න ඕනේ. තමන්ගෙම කෙලස් ටික හඳුනගෙන තමන්ම නේද දැන් නිවා ගන්න ඕනේ. හා එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් නිවන ක්‍රමය තමයි තථාගතයන් වහන්සේ අපට දායාද කළේ. නිවන ක්‍රමය තථාගතයන් වහන්සේට නිවන්න බෑ. නිවන ක්‍රමය කියලා දුන්නා තමන් ඒක දැනගෙන තමන් ඒක දැකගෙන තමන් අවබෝධ කරගෙන තමන් නිවෙන්න ඕනේ. තමන්ගේ රූපේ හේතු හදන්නේ තමන්. තමන්ගේ වේදනාවේ හේතු හදන්නේ තමන්. තමන්ගේ සංඥාවේ හේතු හදන්නේ තමන්. තමන්ගේ සංස්කාරයේ හේතු හදන්නේ තමන්. තමන්ගේ විඥානයේ පැවැත්ම හේතු හදන්නේ තමන්. ප්‍රත්‍ය අප්‍රත්‍ය උප්පන්න. ප්‍රත්‍යයන් කරමු. උපකාර නොකරින්න. එතකොට අර ඉදිරි ධර්මයට ක්‍රියාත්මක වෙන්න බෑ. ඉදිරි ධර්මයට ක්‍රියාත්මක වෙන්න බෑ නෑ යනි වෙනවා. තේරෙනවද? ඒ තමයි නිවන කියන්නේ. නිවන කියන්නේ ඒකයි. පැහැදිලිද? පැහැදිලිද? අයෝම මැතිණියට තියෙන ප්‍රශ්නයක්. අවසරයි ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්ස දේශනා කරපු අද ධර්ම ඉතාමත් පැහැදිලි අපිට හරිම වටිනා ධර්මයක් ස්වාමින් වහන්ස. ඔබ වහන් මට උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි රසයක් කෑමක් කනකොට ස්වාමින් වහන්ස දැන් අපි ඒක කනකොට අපිට රසය දැනෙනවා. ඒ දැනුනයි එනකොටනේ අපි දැන් දැනුනොත් තමයි අපි විදර්ශනා කරන්න ඕනේ දැන්. එතකොට ස්වාමිනාගේ රසේ දැනුනම අපිට කර්ණේ හැදිලා ඉවරද? ඒක තමයි මට තියෙන ආස්වාදයේ විඳින්න ගිය කර්මය හැදෙනවා. නෑ අපිට රසේ දැනුනනේ ස්වාමිනා. ආස්වාදයේ විඳින්න ගියොත් හැදෙනවා. ඔව් එතකොටනේ අර අපි හිතමු අපිට සීත පළවෙනියට අඩ ගන්නවා, දෙවෙනියටත් හිතනවා, තුන්වෙනියටත් හිතනවා, හතරවෙනියටත් හිතනවා, පස්වෙනියටත් හිතනවා, හයවෙනියටත් හිතනවා, හත්වෙනියටත් හිතනවා. තේරෙනවද? මේ ස්වාමිනා රසයි තව ටිකක් නෑ තව ටිකක් බෙදන්න එහෙම තව ටිකක් කණ්ඩෝනේ රසයි හා හා එතකොට දැන් එතන මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ආස්වාදේ. ආ. ඒක ආස්වාදේ බලාපොරොත්තු වෙන සිතනේ ඉල්ලන්නේ.
සිත නේද ඉල්ලන්නේ? සිත නේද කියන්නේ? ඇයි? එයාට එතන රැඳෙන්න. එයාට එතන ලගින්න. තේරෙනවද? අපි ආස්වාදයෙන් විඳිනවා එයාට ලගින්න. ආස්වාදයෙන් විඳිනවා නම් වේදනා පච්චය තණ්හා. ඒකට මේ විඳීම ප්‍රත්‍ය වෙනවා. එතකොට ආස්වාදය ප්‍රත්‍ය ධර්මයක් ආස්වාදයෙන් විඳීම ප්‍රත්‍යෝපන්න ධර්මයක්. එතකොට වේදනාව විඳීම ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍යෝපන්න ධර්මයක් තණ්හාව. වේදනා පච්චය තණ්හා. දැන් පැහැදිලිද? එතකොට කියන්නේ පැහැදිලි ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අපි රස පැණි රස කෑමක් කනකොට අත් දෙන්නේනවා පැණි රසයි කියලා. නමුත් ඒ දැන් ඒක පැණි රසයි කියලා දැන්නට කමන්නේ නැහැ. නමුත් ඒක තව ඕනේ අනේ හරි හොඳයි. එහෙම කියොත් තමයි කර්මය සකස් වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ පැහැදිලි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. එතකොට ඒක සිතට අනුගත වෙලා ඉවරයිනේ. සංඥාමගේ සිතට හොඳට අනුගත කරගෙන ඉවරයි. එතකොට මේ රසය තමන් පහුවදා කල්පනා කරනවා ඊයේ කාපු එක නම් හරිම රසයි කල්පනා කරනවානේ ඇයි ඒ අර සංඥාවගෙන් මේ මොලේ සෛල අතර තැන්පත් කරගත්ත අර ආස්වාදය එහෙමයි එතකොට එයාට ලගින්න තැනක් හදලා දුන්නානේ ඔව් තණ්හාවට ලගින්න තැනක් හදලා දුන්නා දැන් බුදුරජාණන් වහන්සේට රස දැනෙනවා රහතන් වහන්සේට රස දැනෙනවා හැබැයි හෙටත් උවමනා කියලා එකක් නැහැ එතකොට තව එකක් ආයි උවමනා කියලා එකක් නැහැ ස්වාමිනාස තව එකක් දැන් අපි එහෙම විදර්ශනා කරනකොට දැන් අපි රසයක් දැනුණා මට පැණි රසය දැනුණා. එතකොට ඒක දිගින් දිගටම අපි මේ මොහොතේ විදර්ශනා කරන්න ඕනද? එක සැරයක් කළා නැවත් වෙනවද? එහෙමද? ඒක කොහොමද ස්වාමිනා? ඒක ආහාරයේ වන්දන ආහාරය ගන්නකම්ම එහෙම හිතන්න ඕනේද? ආ දැන් ඔයාලා සිල් ගන්න ගියාම ආහාර ගන්නකොට කියනව නේද වාක්‍යයක්? සත්‍යවේක්ෂා. අපි කියන මණ්ඩපතක් පරිසේවා පින්ඩපාතම් පරිසේවාමි නේව දවාය නමදායන මණ්ඩනායන විභූෂනාය ආව දේව හිමාසක ආයස්ස දෙතියා යාපනාය විහිංසූ ප්‍රතියා භ්‍රමචර්ය අනුග්‍රහය इति පුරාණංච වේදනන්න පටිහංකාමි නවංච වේදනන්න උපාදෙස්සාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්ජතාච පහසු විහාරෝ ඡාති කියලා අපි කියනවනේ ඔයාලම කියනවනේ දැන් සිල් ගන්න ගියාම කියනවනේ එහෙමයි ස්වාමීනා ආ එතකොට දැන් එතන ආස්වාදයක් ඇති වෙන ආස්වාද ජනක සිතක් නැහැ නේද ස්වාමීනා මේ වාක්‍ය තුල ආස්වාදයක් හොයන්න කියන එක නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැරණි වේදනා නැති කර ගැනීම මේ අලුත් වේදනා නූපදවීම පිණිස තියෙන වේදනා නැති කර ගැනීම පිණිස භක්මචරියට අනුග්‍රහය පිණිස. එහෙනම් මම මේ ආහාරය වලදන්නේ. එහෙමයි. මේ ආහාරය පිළිකුල්. මේ ආහාරය තව මොහොතකින් පිළිකුල් බවට පත් වෙනවා. ඉතින් ඒක දැනගෙන ඒකට ආස්වාදයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ. ඔව්. ඒකට ආස්වාදයක් ඇති වෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ເຕരുവັນ சரණයි. හොඳයි ເຕരുവັນ ສາມ. ສາມນ ຫາສ. මේ පොඩි දෙයක් අහනවන් පුළුවන්ද ສາມນ ຫາສ? ආ කියන්නේ. දැන් ສາມນ ຫາສ දැන් පී මේ මෙරුණාට පස්සේ දැන් චුටිසිත අන්තිම චුටිසිත ප්‍රතිසන්දිසිතක් සකස් වෙනවා නැති දැන් ඊළඟ භවයේදී. එතකොට මේ දැන් අපිට සුදුසු දැන් මනුස්ස කුසක් නම් හරි සතිරසන් එහෙම නේතුව දැන් අපි ලංකාවේ මෙරුණාම වෙන රටකට හරි දැන් ඕස්ට්‍රේලියාවේ හරි වෙන කොහේ හරි කොහොමද අපි හොයාගන්නේ අපිට සුදුසු මෞපිය කොහොමද කියලා? ඔව් පුතා ඒ කර්මය කළේ ඕස්ට්‍රේලියාවේ නම් දැන් ඉන්නේ ලංකාවේ නම් කර්මය කරනකොටම සිත එතනට ගිහිල්ලා ඉවරයි. ඔය එතකොට ඒ ඕස්ට්‍රේලියාවට අපි සම්බන්ධයන්නේ. ආ සර් සුදුසු ඒ ශ්‍රේණියම සුදුසු දෙමෝපිය අපිට ඒක සකස් වෙනවද කියලා? ඔව් ඉතින් සකස් වෙලා තියෙනනේ මවට තියෙන නේද සරු කාලය කියලා කාලයක්. ඔව් හරි ඒක හරි ගැම් ගැනීම සඳහා ආ ගැම් ගැනීම සඳහා මවට තියෙන සරු කාලය කියලා කාලයක්. තේරෙනවද? ඔව් ඔය සරු කාලය තුල තමයි ගැම් ගැනීම සරු කාලය තුල තමයි ගැම් ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක දින ගණනක් තියෙනවා. එතකොට ඒ දින එවැනි ගර්භාෂය ඕන තරම් තියෙනවා ලෝකේ. ආ තේරෙනවද? එතකොට ඕස්ට්‍රේලියාවෙත් හොන තරම් ඒවා තියෙනවා. එතකොට ඉන්නේ ඒ තැනක බස ගන්නවා. ආනනේ දැන් මට තේරෙන්නේ නැති විදිහට දැන් ළඟම මව කුස කරද යන්නේ දැන් වෙන රටකට යන්න පුළුවන් ද අර එහෙම පොඩ්ඩක් පුළුවන් හැබැයි ඒකට යන්නේ එක චිතක්ෂණේ එහෙමයි සර් මෙතනින් චුත වෙනත් එක්ක ඕස්ට්‍රේලියාවේ කාන්තාවේ ගර්භාෂය පිළිසිඳරන ඉවරයි එහෙමයි සර් ආයක එක චිතක්ෂණේ යන්නේ ගොඩක් වෙලා එහෙමයි සර් පාර තේරුවා සර් තේරුණා සර් නැහැ තේරුවා සර් තේරුවා සර්
තව තියෙනවද ප්‍රශ්න? අවතර ස්වාමීන් වහන්සේ දැන් මින් මීට පෙර ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ අර උදේ වැය ඥානය අපිට පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙතනත් ඒ වගේම සිද්ධියක් නේද සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍ය උත්පන්න වෙනකොට ඒ උදේ වැය ඥානය වගේම දෙයක් නේද සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ? සියල්ල දකින්න පුළුවන්. හැමදේම අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්, දුක්ඛ වශයෙන් දකින්න පුළුවන්, අනාත්ම වශයෙන් දකින්න පුළුවන්, උදේ වැය දකින්න පුළුවන්, භංගය දකින්න පුළුවන්. ඔක්කොම දකින්න පුළුවන්. බාහිත පဋාණයේ දකින්න පුළුවන්. ආධින වේ දකින්න පුළුවන්. ඔක්කොම දකින්න පුළුවන්. දකින්න පුළුවන්. උදේ වේ දකින්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඇයි? ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නය. ඉතින් ප්‍රත්‍යයට කොච්චර කාලෙද? ප්‍රත්‍යෝපන්නයට කොච්චර කාලෙද? ආ? චිත්තක්ෂණ එකකදී. චිත්තක්ෂණය තුළ වේදනාව සංහාරට එතකොට වේදනාව ප්‍රත්‍ය ධර්මයක් වෙනකොට ප්‍රත්‍යෝපන්න ධර්මයේ තෘෂ්ණාව නම් කොච්චර කාලයක් යනවද? එතකොට උදේ ගැයි චිතක්ෂණය. එතකොට චිතක්ෂණයක් තුළ ඇතිලා නැති වෙන හැදාරයට ප්‍රත්‍යයි. එහෙනම්. එතකොට එතන තියෙන උදේ වෙන්නේ. එතකොට එයාට රැඳෙන්න පුළුවන් චිතක්ෂණය. එයා උපාදානයේ ප්‍රත්‍යයි. නැද්ද? ඔව් එතකොට එයාට රැඳෙන්න බෑ. එයාට චිතක්ෂණයයි. එතකොට එතනම තියෙන උදේ වෙන්නේ. තියෙනව නේද උදේ වෙයිද? අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා නේද? දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තමයි කැමති හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ කියන එක. හරි ලස්සනට ප්‍රකට වෙනවා ඔක අනාත්ම ලක්ෂණය. ඒ අනාත්ම ලක්ෂණයට ගැඹුරුයි කියලා කියන්නේ ගොඩක් දෙනා මේ අනාත්ම ලක්ෂණය තමයි මේ අවබෝධ කරගන්න අමාරුයි කියලා කියන්නේ. අනාත්ම ලක්ෂණය හරි ලස්සනට තියෙනවද? තමයි කැමති හැටියට නෙමෙයි. ප්‍රත්‍යයට අනුරූපයි. ඒ කියන්නේ උපකාරය ඒකම නැවත ඒ නපන උපදින ධර්මයේ ශනේ ප්‍රත්‍ය වෙනවා. උපකාර ධර්මයක් වෙනවා. ඒ සවනන්. ඉදිරි ධර්මයට. හැබැයි ඒක ශනේ ප්‍රත්‍ය ධර්ම උපකාර ධර්මයක් වෙනවා ඉදිරි ධර්මයට. එහෙනම් එතකොට අනිත්‍ය ලක්ෂණය පෙරලන එක දුක්ඛ ලක්ෂණය නෙමෙයිද? ඒ තමයි කැමැත්ත හැටියට සිද්ධ වෙන්නේ. නෑ. නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම තියෙනවා එතන. ඒ සවනන්. තියෙනවනේ. තියෙනවා සවනන්. නැදිරි තෙරුවන් සරණයි ස්වාමීනි. ආ තෙරුවන් සරණයි. ස්වාමීනන්ත තෙරුවන් සරණයි. දැන් ස්වාමීනන්ත අපට 60 රූපයක් පේනකොටම දැන් අපිට දැන් ලස්සන කාන්තාවක්ගේ රූපයක් පේනවා කියලා එතකොට දැන් 60ට පේනකොටම අපිට ඒ රූපේ ලස්සනයි කියලා එක පාට හිතලා ඒත් එකම හිතන අම්මෝ මොනක් ලස්සනක්ද මේක කුණප කොටස් 32කින් හැදිච්ච රූපයක් මේක ලස්සනයි කියලා වෙන්නේ කොහොමද කියලා ඒ ගමන්ම මේ හිතෙනවා නමුත් හිතුණාද ස්වාමිනාස ඉස්සෙල්ලා හිත ටග් ගාලා ඇහැ යනකොට මේක ලස්සන රූපයක් කියලා හිතට ගත් එක නිසා අර පස්සේ අවබෝධ වුණත් එතන කෙලෙස් ප්‍රමාණයක් එකතු වෙනවද ස්වාමිනාස? ඔව් කෙලස් ටික එකතු වෙනවා හැබැයි ඒක අනුසේ වශයෙන් තියෙන්නේ හැබැයි ඒක හොඳට දිනුකරන්න ඒ විදිහටම හොඳට මෙනෙහි කරන්න ඊට පස්සේ දකින්නකොටම මේ අයින් කරගන්න. දිත්තේ මත්තන් කියන මට්ටමට එනවා දකින්නකොටම. හැබැයි ඒක හොඳට අර විදිහට දැන් ඔය පස්සේ හරි ඊට මොහොතකට පස්සේ හරි මේක මේ කුණප කොටස් 32ක ඒකට මේ පෙරවලා තියෙන්නේ ඒකයි මේ සරසලා තියෙන්නේ කියලා ඒක දැකලා ඒක මෙනෙහි කරන එක හරි. ඒක නිවැරදි. හැබැයි ඔක හොඳට බලවත් වෙන්න ඕනේ. හොඳට බලවත් වුණාම අද ශක්තිමත් වුණාම දැක්ක ගමන් අයින් කරගන්න. එහෙම තංගාල හිත ගිය ෂණෙම්ම වගේ අය ඔළුවට එනවා අම්මෝ කොහොම ලස්සනද මේ ඔක්කොම කුඩෝරු කොටස් වලින් හැදිලා තියෙන්නේ කියන එක ඉක්මනට නිකන් අර මැසේජ් එකක් එනවා වගේ එනවා ගවිනන්ත. ඉතින් ඒකයි මගේ එහෙම එයන් සිහිය තියෙනවා. සිහියෙන් තමයි පෙන්වලා දෙන්නේ. සිහියෙන් පෙන්වලා දෙනවා ඒක. ආ එතන යෝනිසෝ මනසකාරය කියනවා. ආ දැන් යන්න දෙන්නේ. පැතිරෙන්න දෙන්නේ. එයාට ලගින්න එයාට ඉඩකඩ සලසලා දෙන්නේ මනසකාරය. ඔව් ස්වාමීන් වහන්සේ දැන් ඒක ඇස විතරක් නෙමෙයි අනිත් ආයතන වෙන උනත් ඒක මේ හිමින් ක්‍රියාත්මක වෙනවා. තමයි මෙතින් හරියටම ශාක් වෙලාම මෙම වෙන්නේ. නමුත් මේ ඇහැට කනට ඒ මේවා වෙනකොට ඒ ආයතන වල ඒ දැනීම කියන එක
මේ කෙනෙක්ම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක විපස්සනා වලට කරනකොට එහෙමයි. දරසන්නේ ස්වාමීන් වහන්සේ. අද සුද්ධ සුද්ධ විදර්ශනායක. පිරිසිදු විදර්ශනායක. එතනින් අවබෝධ කරලා ඒ ස්වභාවය පෙන්වලා දෙනවා නම් එතකොට ඒක තමයි ප්‍රත්‍ය ප්‍රත්‍යපන්න ධර්මයක් දකින්න ඕනේ. උපකාර වෙන ධර්මයක් දකින්න ඉන්න උපන් උපන හට ගන්න ධර්මයක් දකින්න. එහෙමයි. එතකොට බලන්න මේ වර්තමානයේ නිදාගෙන නොඉන්න සෑම වෙලාවකම මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයිනේ. එහෙමයි. එතකොට ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය තුල නේද ඔබ සිද්ධ වෙන්නේ වර්තමානයේ. දේගණි බුදුරජාණන් වහන්සේ අතීතයේ තණ්හා දිට්ටි වශයෙන් ගන්න එපා කිව්වනේ. අනාගතයේ තණ්හා දිට්ටි වශයෙන් ගන්න එපා කිව්වනේ. ඔය බද්දේ කරත් සූත්‍රවල බද්දේ කරත් සූත්‍ර දීපයක් තියෙනවා මජ්ක්‍ධිමනිකායි. අතීතයේ තණ්හා දිට්ටි වශයෙන් ගන්න එපා කිව්වා. අනාගතයේ තණ්හා දිට්ටි වශයෙන් ගන්න එපා කිව්වා. වර්තමානයේ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න කිව්වා. ධර්මය අවබෝධ කරන්න නම් වර්තමානයේ මේ මොහොතේ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න. එහෙමයි. ඒ කියන්නේ මොහොතේ සිදු වෙන ක්‍රියාවලිය තමයි ඔය දකි. එහෙමයි. හේතු ප්‍රත්‍යයට අනුව. ඔව් එහෙම කියනවනේ මතක් වෙනවා ඔබ වහන්සේ ඉස්සෙල්ලාම ධර්ම දේශනාවේ මට මතකයි සසලින් නිවනට කියන ධර්ම සේනාව පටන් ගන්න එකටම කිව්වා සතිය සහ යෝනිසෝ මනසකාරයේ මේකේ කෙලවර දක්වාම තියෙනවා කියන එක ඇත්ත වශයෙන්ම ස්වාමිනාස දැන් අද ධර්ම දේශනාවේ ඒකමයි මං හිතන්නේ ඒක නිකන් අපේ හේමලය වගේ එන චරිතයක් තමයි සතිය සහ යෝනිසෝ මනසකාරයේ කියන එක තියෙන එකම අවබෝධම වෙලා තියෙන ඇත්තටම ස්වාමිනාස අපි අර අපිට ඒක දැන් ඒ වෙනුවෙන්ම අපි හිත යොමු කරන එක තමයි දැන් කරන්නේ ප්‍රායෝගිකව. නමුත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇත්තටම මෙතෙක් කල් අපි ධර්ම දේශනා ඇහුවට ඔබ වහන්සේ කොච්චර ගැඹුරු ධර්ම දේශනාවක් වුණත් හොඳට ඒක ලීල් කරලා අපිට හොඳට මේ මානසිකාරයට වදින විදිහට දෙනවා ඔබ වහන්සේට අනන්ත අපරිමාණ පින් ස්වාමීන් වහන්සේ. සසරින් නිවන්ට 82 ධර්ම දේශනාව මේ යන්නේ ඒකත් මම අහුවා ස්වාමීන් වහන්සේ භවන්තක දීර්ඝායස ලැබේවා නිදුක් ප්‍රේම නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ධර්මතාවය පස්සේ වෙනස් වෙන්න පුළුවන්ද මට කලින් ඔහොම තිබුණා දැක් යමක් දැක්කාම ඒක පංචස්කන්ධයක් මේක මේක වැඩක් නැහැ කියලා හිතුණා පස්සේ මේ මෑතකදී හිතනවා සමහරලාට මේක ලස්සනයි කියලා. ඒ කියන්නේ අර ධර්මතාවය වෙනස් වෙන්න පුළුවන්ද? ඔව් හරියටම සිතට අනුගත වුණේ නැත්තම් සිතේ හොඳට සටහන් වුණේ නැත්තම් බලගතුව අර පැරණි ක්‍රමේ ආපහු මනසට එනවා. අර අවිද්‍යාවත් එක්ක ක්‍රියාත්මක වෙච්ච ඒ පැරණි ක්‍රමය නැවත එනවා මනසට. මේ හේතුඵල ධර්මය හරියාකාරව මනසට අනුගත කරගෙන නැත්තම් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භාවිතා බහුලී කතා. භාවිතා කරන්න බහුල ලෙස කරන්න බොහෝ කරන්න. ඔය ඒක හොඳට සිතේ හොඳට බලවත් වෙන කම්ම කරන්න ඒක. ඊට පස්සේ ගැටලුවක් නැහැ. දිගටම පවත්වා ගන්න එක. එනවාද? හොඳට සිතේ බලවත් හොඳට නැවත ධර්මයත් එක්කම ඉන්න. මනස ධර්ම මානසිකාරය කියන්නේ ඒකයි. එම නැත්තම් සිත අයාලේ යන්නේ. පොඩ්ඩක් දැන් යంత్ర මන්ත්‍ර වුණත් කාලයක් පාවිච්චි කරේ නැත්නම් ඒක මනසින් ගිලිහෙනවනේ. දැන් පොතපතේ දැනුම වුණත් කාලයක් පරිශීලනය නොකර හිටියොත් ඒ දැනුම අයින් වෙනවනේ. එහෙමයි. තේරෙනවද කියන එක? ඔව් යන්නේ වගේ තමයි මේකත් අයින් කරලා. ඔව් දැන් මේ ප්‍රායෝගිකව ටික දවසක් ක්‍රියාත්මක වෙලා අනේ මට බෑ මේක හරි කරදරයක් වදයක් කියලා අයින් වුණත් ඊට පස්සේ අර පැරණි විදියටම සිත අර අයාලේ යනවා. සිතේ ස්වභාවය. සිත නිරන්තරයෙන්ම සිතේ තියෙන්නේ අපිරිසිදු භාවය. ඒකනේ මම ඉස්සෙල්ලා කිව්ව මුළු ලෝකයේම ස්වභාවයෙන්ම සිද්ධ වෙන්නේ අපිරිසිදු වීම. ඒකනේ හැම දෙයක්ම සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. හැම දෙයක්ම පිරිසිදු කරන්න එපා දවස ගානේ. ලෝකයේ ස්වභාවයෙන්ම අපිරිසිදු වෙන්නේ. ඒතර ශරීරයත් අපි දවසට කී සැරයක් පිරිසිදු කරන්න ඕනේද? ඇයි ඒ? ස්වභාවයෙන්ම අපිරිසිදු වෙන නිසානේ. සිතත් ඒ විදිහම තමයි. සිතත් ස්වභාවයෙන් වෙන්නේම අපිරිසිදු භාවය අපි ඉතාම කල්පනාවෙන් සීයෙන් අපි නිරන්තරයෙන් පිරිසිදු කරගන්න ඕනේ. එහෙමයි. කෙලස් වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැතුව. පැහැදිලිද සමහරු? කොහොමද?
ස්වාමීන් වහන්සේ වෙලාවත් ගියක් ස්වාමීන් වහන්සේ පොඩි එකතු කිරීමක් අහන්න ස්වාමීන් වහන්සේ කියන්නේ තව දෙයක් යෝජනා අහන්න ස්වාමීන් වහන්සේ දැන් අර ඉදිරි ඉස්සරහ ප්‍රශ්න දෙකේදීම ඒ කියන්නේ ඇසට රූපයක් හරි දිවට රසයක් හරි දැනුන වෙලාවෙදී ස්වාමීන් වහන්සේ එතන ඇත්තටම ඉස්සරහ පංචස්කන්ධයට පරි අපිට ඒ රසය දැනුනායි කියන්නේම පංච උපාදානස්කන්ධය ඇති වෙලා ඉවරයි ස්වාමීන් වහන්සේ එතකොට එතනදී ඒ ඇති වූ ස්කන්ධයන්ට තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වුණා. එතකොට අපි කියන්නේ සෝන්නේ සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතන එතන සෝන්නේ දුක ඇති වෙලා ඉවරයි. අපිට කියන්න බෑ සෝන්නේ එතන කෙලෙස් නැති වුණා කියලා. ඇත්තට වශයෙන්ම එතන කෙලෙස් නැති වුණා. එහෙනම් කෙලෙස් ඇති වෙලා අපිට එතන කර්මය සකස් වුණා සෝන්නේ. කර්මයක් සකස් වෙන්න නොදී යන මට්ටමට ඒ කියන්නේ යාට ළඟින්න දෙන්න එපා. එයාට එතන නවතින්න යාට එතන රැඳෙන්න දෙන්න එපා. ක්‍රමක් මුලින් එහෙම වෙන්න පුළුවන් හැබැයි ඊට පස්සේ ක්‍රම ක්‍රමෙන් අඩු වෙනවා. බහුලී කතා. හදට බහුල ලෙස කරන්න බොහෝ ලෙස කරන්න එතකොට මේ හැදෙනවත් එක්කම දැනගන්නවා. සිත ඇලෙනවත් එක්කම දැනගන්නවා. එතකොට සෙනෙන් අයින් කරනවා. එතකොට ඒක කර්මයක් දක්වා පැතිරෙන්නේ නැහැ. කර්මයක් දක්වා පැතිරෙන්නේ නැහැ එතකොට. එතකොට එතන විදර්ශනා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ මොහොතේ සත්‍ය වර්තමානයේ විදර්ශනා සිහිනුවනි වර්තමානයේ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න කියන්නේ ඒක තමයි එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පංච පාදානස්කන්ධය හරියට අනිත්‍ය දකින්නවා නම් අඩුම දහස් 7යි වැඩිම අවුරුදු 7යි කිව්වේ ඒක නේ ස්වාමීන් වහන්සේ කාර්යයක් දුන්නේ ඒකනේ දැන් ඔතන තියෙනවා සතිපට්ඨානෙනේ තියෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ සතිපට්ඨානෙනේ තියෙන්නේ නැහැ මතනේ. ඊය පිහිටවලම ඊය පිහිටවන එකමනේ තියෙන්නේ ඔතන. එහෙමයි. සති සම්පජාන්නේ නේ ස්වාමීන් වහන්සේ. කාය කායනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඔය සෑම දෙයක්ම අපි දැන් මෙච්චරලා කතා කරලා ඒ සතර සතිපට්ඨානය තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම වැදගත් සාරා. දැන් සියල්ල කතා කරපු සියල්ල ඔය හතර තුන ඇතුළත්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන. එහෙමයි. හතර තුල ඇතුළත්නේ. එහෙමයි සම්තුනේ දීර්ඝ දේශනාවක් සුවනාස උවහන්සේ අද අපිට මේ දේශනා කළේ වඩාලි පැය දෙකයි විනාඩි 10ක් පමණ වුණා හරිම වටිනා ධර්මපර්යාය උවහන්සේට අපි බොහෝ කුසල් අත්දැකීම් ප්‍රාර්ථනා කරනවා අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපිට ධර්මයෙන් සහ අර්ථයෙන් සසරෙන් නිවනට දොරටු ඇරදෙන වහන්සේට අජරාමර නිවන් සුවය අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාම වෙනුවෙන් සවනාස සාදු. එයාද ආශිර්වාදයකුත් තියෙනවා. අනිද්දා ජූලි මාසේ 20 වෙනිදාට විවාහ සංවත්සරයක් තියෙනවා කාලිංග ගුණරත්න මහතා සහ සමන්ති ගුණරත්න මහත්මිය විවාහ වෙලා වසර කීයද කියලා නම් දාලා නැහැ. ඉතින් විවාහ සංවත්සරයක් තියෙනවා අපි ආශිර්වාද කරනවා. ඉතින් බොහොම හොඳ දෙපළක් ධර්මයට ලැබි ධර්මයට නැඹුරු ඒ වගේම තව විශාල පිරිසකට ලෝක පුරා ඉන්න විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කරන්න නිරන්තරයෙන් අපකැප වෙලා වැඩ කරනවා ඒ සඳහා විශාල ධනයක් වියපැදම් කරනවා ස්වාමින් වහන්සේලාට සිව්පසේ නිරන්තරයෙන් අහලා බල්ලා හොයලා ඒ කටයුතු සිද්ධ කරනවා ඉතින් එවැනි ස්වාමියෙක් ලැබීම ස්වාමි දියණිය වශයෙන් සතුටටපත් වෙන්න ඕනේ ඉතාමත්ම වටිනා භාගයක් ඒ වගේම ස්වාමී දියණිය ඔය සඳහා ඔය කරන ඔය සත්‍ක්‍රියාවන් සඳහා අනුබල දුන්නේ නැත්නම් කාලිංග මහත්තයාට ඔය හරියාකාරව කරන්න බෑ. ඒක නිසා එවැනි ස්වාමී දියණියක් ලැබීම ස්වාමියා ලැබපු භාග්යක්. එතකොට දෙන්නට දෙන්නා ගැලපෙනවා දෙන්නට දෙන්නාගේ කටයුතු සාර්ථකයි මොකද ස්වාමියා නිවැරදි දෙයක් කරනකොට ස්වාමී දියණිය ඒකට එකඟයි. ස්වාමී දියණිය නිවැරදි දෙයක් කරනවා ස්වාමියාත් ඒකට එකඟයි. ඉතින් එවැනි ජීවිතයක් ඉතාම සාර්ථක ජීවිතයක් යහපත් ජීවිතයක් ඒක දරුවන්ට ආදර්ශයක් ඒ විතරක් අනිකුත් අයටත් ආශ්‍රය කරන අයටත් ආදර්ශයක් එනිසා අපි ආශිර්වාද කරනවා දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා දෙන්නටම ආශිර්වාද කරනවා ඉතින් ජීවිතය පුරාවටම ඔය මෙච්චර කාලයක්
අරගෙන ආපු ආදරය, සෙනෙහස, සමගිය, සතුට, සමාදානය මේ භවයේ අවසන් වෙනතුරුම රැඳේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ දෙපළට තුනුරන්ගේ ආශිර්වාදයෙන් දෙදෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ඒ සඳහා තුනුරන්ගේ ආශිර්වාදය ලැබේවා. අපි මෙතෙක් රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තියින් ඒ සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. එහෙනම් අපි රැස් කරගත්තා නම් ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඥාතීන් උදෙසා අනුමෝදන් කරනවා. තම තමන් නමින් පරිලෝසපත් ඥාතියත් නම් පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉතයික්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා රැස් කරගත්තා නම් ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අපි හැම දිනාටම සංසාර දුකෙන් නිදහස් වීම පිණිස හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු සම්බෙන් දනාටම සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං අගතං පටිපාටිය සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමෝමහ අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනේ අරියදජ ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහිතාමත් කරුණාවේ මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලය පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු උපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ ආදරණීය පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලිය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්‍යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලිය නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මේ මොහොතේ ලෝපුරා ලක්වාසී ලෝවාසී සියලු සත්ත්වයින්ටම මෙම කෝවිඩ් වසංගත රෝගයෙන් වැළකී සිටීමටත් මෙම මහා කුසලිය උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරමු. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්ත්වයන්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි මෙච්චිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝ වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.